ආයුබෝවන් හැම දිනාටම සුබ දවසක් වේවා සත්‍යාවී ලොක් YouTube නාලිකාවත් එක්ක අපි කරගෙන යන දාර්ශනික සාකච්ඡා මාලාවේ සංවාද මාලාවේ තවත් සුවිශේෂී සාකච්ඡාවක් ආරම්භ කරන සූදානම් වෙන්නේ මීට මාස ගණනාවකට කලින් අපි උන්වහන්සේත් එක්ක එක සාකච්ඡාවක් පැවැත්තුවා නමුත් ඊට පස්සේ රටේ ඇති වුණු තත්ත්වයක් විවිධ හේතු නිසා උන්වහන්සේ අපිට ඊට ආසන්නයේ සාකච්ඡාවක් කරන්න බැරි වුණා සුපේෂල ශික්ෂාකාමී මේ ධර්මය පිළිබඳව කතා කරන ධර්මය වෙනුවෙන් හඬක් නගන ඒ වගේම ගැඹුරින් ධර්මය අධ්‍යයනය කරන ස්වාමීන් වහන්සේමක් උන්වහන්සේ අපි කලින් වතාවක උන්වහන්සේ හඳුන්වා දුන්නා අවසරයි බලංගොඩ කාශ්‍යප අපේ ස්වාමීන් වහන්සේලා අවසරයි අපි හඳුන්නේ තෙරුවන් සරණයි දීර්ඝ කාලයකට පස්සේ ඔබ වහන්සේ හම්බ වෙන්නේ ඔබ වහන්සේ මම හිතන්නේ සැලකේතු වැඩ කොටසක් කරා විශේෂයෙන්ම අර මේ ලංකාවේ බුද්ධ ශාසනයේ මලගව වෙනුවෙන් ලියන්න තිබිච්ච මරණ සාහිතික එහෙම නැත්නම් මේ ත්‍රිපිටක ඊනියා ත්‍රිපිටක සංරක්ෂණ පනත පරාජය කිරීම සම්බන්ධයෙන් මම හිතන්නේ තිරේ පිටිපස සැලකීතු කාර්යභාරයක් කරා ඔබ වහන්සේ ඒ කාලේ අපිට සම්බන්ධ වෙන්න බැරිසනම් නොහැකි වුණත් අපි මේ ඉන්නේ පරම ධම්ම චේතිය පිරුවන් නේද අපි හඳුනන්නේ මේ මෑතක විශේෂ අධිරාජ්‍යවාදීන් යුගයේ මේ පටන් ගත්ත පළවෙනි ධර්ම ශාස්ත්‍රීය මධ්‍යස්ථානයේ නේ ඔව් හික්කඩුවේ සුමංගල හාමුදුරුවෝ වගේ යතිවරයන් වහන්සේලා බිහි වෙච්ච ස්ථානය ඔව් එතකොට එතන ඉඳලා අපි ගත්තොත් අපි හඳුනන්නේ දැන් මේ අපි ධර්ම කරුණු වලට යම් අගදී මේ බුද්ධ ශාසනයේ උන්නතිය වගේ උන්නතිය සම්බන්ධයෙන් මේ බුද්ධ ශාසනයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් දැන් අර වගේ විහිළු වෙනවා කියන්නේ ඊනියට පිට සංරක්ෂණ පනත් වගේ මේ බුද්ධ ශාසනයේ විනාශයට හේතු වෙනව නෙමෙයි ඇත්තටම බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් මොනවද කරන්න පුළුවන් කියලා තරුණ භික්ෂුන් වහන්සේලාමක් හිටියට ඔබ වහන්සේ දකින්නේ ඔය ඇත්තටම දැන් මේ අපි බැලුවට පස්සේ මේ ත්‍රිපිටක සංරක්ෂණ පනත ඉදිරිපත් කරපු භික්ෂුන් වහන්සේලාටත් ඇත්තටම මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ උවමනාව තියෙනවා එහෙම නැත්නම් එවැනි එකක් සකස් වෙන්නේ නැහැ එතකොට උන්වහන්සේලා හිතුවා අපි කොහොම හරි මේක රකින්න ඕන හිරේ දාලා හරි කමක් නැහැ මොන විදිහින් හරි මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න ඕන කියන මේ නිශ්චයට උන්වහන්සේලා පැමුණා නමුත් මේ ඇත්තටම වැළුවට පස්සේ අපි බලන්න ඕනේ ප්‍රශ්නේ මොකක්ද කියලා ඔක්කොටම කලින් මේ ප්‍රශ්නෙට හේතුව මොකක්ද ඒක විසඳන්න පුළුවන් ආකාරයක් තියෙනවද සහ විසඳන්න පුළුවන් මාර්ගය මොකක්ද කියලා ඉස්සලාම කතිකාවතක් ඇති කරගන්න. ඊට පස්සේ උනේ අපේ දෙන්නට එළබෙන්න. එහෙම නැතුව නිකම්ම අපි එකපාර්ට අපිට හිතුමනා අපිට එහෙම දේවල් කරන්න ගියපුවන් වෙන්නේ අර ලස්සන්ට සමග වෙලා ඉන්න භික්ෂු සංඝයාත් පොඩ දෙපැත්තකට මේ යන්න පටන් ගන්න එක තමයි සිද්ධ වෙන්නේ. නමුත් දැන් මම දකින්න දැන් අපි වැළවට පස්සේ අපේ නිකාය වශයෙන් බෙදීමක් තියෙනවා. ඔව්. රාමඤ්ඤිකාය, අමරපුර නිකාය, සියන් නිකාය ආදී වශයෙන්. ඊට පස්සේ වර්තමානික සමාජය තුල අපි දකිනවා ආරණ්‍යවාසී ග්‍රාමවාසී සහ අසපු ආශ්‍රම සම්ප්‍රදාය තුන අසපු ආශ්‍රම ආදී ඒ වගේ සම්ප්‍රදායන් තියෙනවා. එතකොට අපිට පුළුවන් නම් අපි හැමෝම අපි විහාරස්ථාන වල වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලා ආරණ්‍යවල වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලා මහමෙවුනා වල ඉන්න ස්වාමීන් වහන්සේලා බොහෝ දුරට මේ අපේ ත්‍රිපිටකය පිළිගන්නවා. ඔව්. يعني විනය පිටකයේ තියෙන විනය ශික්ෂාවන් වලට අනුකූලව කටයුතු කරන්න උත්සාහවත් වෙනවා. මම ඔබට කාරණයක් සිහිපත් කරන්නම් ඉන්දික. ඔව්. මේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ මට මතක විතර බද්දාලි කියන භික්ෂුව එතන මේ බුදුරජාණන් වහන්සේ විකාල භෝජන ශික්ෂාපදයේ පනෝපු අලුත. එහෙම. බද්දාලි කියනවා මේ මට බෑ රාත්‍රී ආහාර පාන ගන්න තියෙනවා. මට රැට ආහාර ගන්න ඕන. එහෙම. කියලා බුදුරජාණන් වහන්සේත් එක්ක එකට වාසය කරන ගමන් මෙයා රාත්‍රී ආහාර පාන ගැනීමේ ශික්ෂාපදයේ යා සමාදන් වෙලා වාසය කරේ නෑ. එහෙම. කියන්නේ එයාගේ විරුද්ධත්වය ප්‍රකාශ කරා. එහෙම. ඒතකොට එහෙම කියලා බුදුරජාණන් වහන්සේ මේ දඬුවම් කරන්න ගියේ නෑ. එහෙම. බුදුරජාණන් වහන්සේ නිහඬව හිටියා. ඊට පස්සේ එයාම තේරුම් ගත්තා මම මේ කරපු එක වැරදි. ඊට පස්සේ වස් කාලේ අවසානයේ භාග්‍යතුන් වහන්සේ සමීපට ඇවිල්ලා බද්දාලි කියනවා ස්වාමීනි මම මෝඩයෙකු වගේ හැසුරුණේ. මං නුවණ නැති කෙනෙක් වගේ හැසුරුණේ. නිසා මගේ වැරද්ද වැරද්ද වශයෙන් පිළිගන්නාසේක. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ බද්දාලි භික්ෂුවට ගර්හා කරලා ඊට පස්සේ ආයති සංවරයේ පිණිස දහම් කරුණු දේශනා කරනවා. ඊට පස්සේ බද්දාලි භික්ෂුව ආයති සංවරයේ පිහිටනවා. ඒතර මම කියන අන්නේ වගේ තේරුම් අරගෙන මේ ශික්ෂාවන් රකින්න පුළුවන් පිරිසක් තමයි අපි නිර්මාණය කරන්න ඕනේ. එහෙම නැතුව අපි හිම අධර්මයේ කියනෝ කියලා යම් කෙනෙක්. ඒතර අපිට පුළුවන් වෙන්නේ ඒක ධර්මානුකූලව විසඳන්න. දැන් ওই බැලුවොත් ඔය ලංකා බෙදුම් උපන්න කියන අය හෝ වේවා යම් යම් ආකාරයෙන් නිරුක්ති ඔව් විවිධ තියෙනවානේ. මම ඒක එකක් විතරයි ගත්තේ. එතකොට ඒ ඉන්න අය දිහා බැලුවට පස්සේ ඒගොල්ලෝ යම් ධම්ම මාර්ගයක් කියනෝ. එහෙමයි. කියන ගමන් තමයි අර ලංකා බෙදුම් උපන්න කියන එක පොඩ්ඩක් උඩට ගන්න හදන්නේ. එහෙමයි. එතකොට ඒගොල්ලන්ගෙන් ඇහුවොත් එහෙම මොකක් හරි ප්‍රශ්නයක් ඒගොල්ලෝ බයින්නේ නැහැ දොස් කියන්නේ නැහැ. එහෙමයි. ඒගොල්ලෝ හරි ලස්සනට ඒකට උත්තර දෙනවා. ඔව්. දැන් ඇත්තටම පංචමහා වාද වගේ දේවල් අතීතී තිබුණා. එහෙමයි. එතකොට අපිට පුළුවන් නම් දැන් ඔබ සමහර විට දන්නව ඇති මම දන්නවා මාත් එක්ක ඇසුරු කර ක්‍රිස්තියානි ප්‍රජා මාත් එක්ක සඳහන් කරලා තියෙනවා. එහෙමයි. පල්ලි ඇතුලේ
වෙනම මේගොල්ලන් ට්‍රේන් කරනවා ට්‍රේන් කරනවා පහසු මේ පංචමහාවාද ආයේ ඒගොල්ලෝ මේ ප්‍රතිනිර්මාණය කරනවා පල්ලිය ඇතුලේ කණ්ඩායම් බෙදලා එතකොට අපිට පුළුවන් නම් භික්ෂූන් වහන්සේලා අර බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාන්න කියලා මේ පිරිනුවම් පාන්න කියලා භාග්‍යතුන් වහන්සේගෙන් මාර්ය ආයාචනා කරනකොට බුදුරජාණන් වහන්සේ කියනවා දේශනා කරනවා වියත්ත විනීත විසරදලා සෝකී ආචාරවාද ඉගෙන අන්න පරවාද මර්ථනය කරන සමර්ථ වෙන භික්ෂූන් වහන්සේලා එහෙමයි ඒකෙන් කියන්නේ මේ මේ වාද කර කර යන්න කියන එක නෙමෙයි ඒ කියන්නේ සෝකී ආචාර ආචාරවාද ඉගෙන අන්න පරවාද प्रश्न विमेंसी ग्रामवासी भिक्षुण हंसेलाधिकाजे भिक्षुण हंसेलासु ग्रामवासी पिंडपाते ඒ චිත්‍ර අපි ටික ටික ලියන්න ඕන. ඒක රාමුවක් ඇත්තට. රාමුවක් ෆ්‍රේම් එකක්. දැන් අපි ආරණ්‍ය සේනාසනයේට ගියත් යම් තැනකට ගියාට පස්සේ එක ෆ්‍රේම් එකකට යව කොටු කරන ගතියක් තියෙනවා. ඒ ගිය කෙනා මෙහෙම හැසිරෙන්න ඕනේ. බුදුහාමුදුරන්ට මේ විදිහට වඳින්න ඕනේ. මේ මේ භාවනා කරන්න ඕනේ. මම කියන්නේ එහෙම නෙවෙයි. එයා විමුක්තිය හොයාගෙන ආවා නම් එයාට හිත නිදහස් කරගන්න හැටි කියලා දීලා ඊට පස්සේ විනය තුල හික්මවන්න. එහෙමයි. එහෙම නැතු එක පාට අර ලොකු ෆ්‍රේම් එකක් එයාට දාපුව ගමන් එයාට සම්බුත් සාසනෙ එපා වෙනවා. එහෙමයි. ඒක තමයි මං හිතන්නේ අද කාලේ අධර්මවාදී මත ප්‍රබල වෙන්න හේතුව අර පරවාද මතනේ කරන්න පුරුදු පුළුවන් වෙන විදිහට සමාජයට ධර්මයේ ගිහිල්ලා නැහැ. මේ අනිත් එක අපි හඳුනේ දැන් අර මේ මේ BMSH එකේදී අර පනත ගැන කරපු සාකච්ඡාවේදී අර ඔබවහන්සේ මතක ඇද්දී මේ උඩුදුම්බර කාශ්‍යප හඳුර හොඳ කතාවක් කිව්වා. දැන් අධර්මවාදී කියලා කියන හැමෝම කතා කරන්නේ මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම විපස්සනාව ගැඹුරු ධර්මයේ ගැන. හැබැයි ධර්මවාදී කියලා කියන හාමුදුරුවෝ ගොඩක් වෙලාවට කාලීන බණ කියන නිසා මේ ගැඹුරු ධර්මයේ කතා කරන්නේ. ඒතකොට ගැඹුරු ධර්මයේ හොයන ගිහියෝ નિરાයාසයෙන්ම අර අධර්මවාදීන්ගේ පැත්තට මේ නැඹුරු වෙන එක ස්වභාවිකයි නේද ඇත්තටම. ඔව් එහෙම එකක් තියෙනවා. හැබැයි ඇත්තටම අපි බැලුවට පස්සේ සමස්ත සමාජයේදී අපි ටිකක් විමසිල්ලෙන් බලපුවම් ගැඹුරු ධර්මයේනේ අඩමුතුන පන්සිල්වත් රකින්න සමාජයක්ද කියලා අපිට පොඩි සැකයක් නෑ මහා චිත්‍ර වංශ කියන එක හරි හැබැයි දැන් මේ ධර්මයේ හොයන කොටස ඉන්නවනේ ඒ අතර ගොඩක් ඉන්න මධ්‍යම පාන්තික උගතුන් ඉන්නවනේ වෛද්‍යවරු ඉංජිනේරුවෝ නීතිඥවරු එහෙම පිරිසක් ඉන්නවනේ ඒ අර පිරිස ගොඩක් වෙලාවට අර අධර්මවාදීන්ගේ පැත්තට දැන් ඒකනේ ලොකුම ප්‍රශ්නේ මේ අධර්මවාදීන්ගේ පැත්තට ගොඩාක් උගතුන් ඉන්න එක ඒ ඉන්න එක හේතුවක් කියලා වංශට හිතෙන්නේ නැද්ද මේ ධර්මවාදීන්ගේ උකට ලීවීම එහෙම නැත්නම් අර දැන් මේක ඒක වෙලා තියෙන්නේ ඒගොල්ලෝ ඒ මනසට කතා කරන්න දක්ෂයි එහෙමයි එහෙමයි ඒ කියන්නේ ඒ උගත් මනසට ප්‍රබුද්ධ සමාජයට කතා කරන්න දක්ෂයි නැත්නම් අපේ හාමුදුරුවෝ මේ ගැඹුරු දහම් කොටස් නොදන්නවාම නෙවෙයි එහෙමයි දන්නවා දැන් අපි බැලුවොත් එහෙම පිරිවෙන පද්ධතිය තුල එහෙම බැලුවට පස්සේ සාමාන්‍ය පෙල්ලියල එළියට එන හාමුදුරු නමක්ගේ තියෙන දැනුමයි සාමාන්‍ය පෙල්ලියල එළියට එන ශිෂ්‍යයෙක්ගේ තියෙන දැනුමයි පාලි සිංහල සංස්කෘත වගේ භාෂාවන් පිළිබඳව පිරිවෙනේ පහවසරේ අවසාන කලින් ළමයිගේ දැනුම ගත්තට පස්සේ සෑහෙන වැඩි. එහෙමයි. ඒතකොට කැම්පස් ගිහිල්ලා ඔක්කොම කළ බෞද්ධ පැත්තෙන්ම ඉගෙනගෙන එන්නේ. ඒතර පටිසම්පාද ඒ ගොඩක් දේවල් ඉගෙනගෙන එන්නේ. මූලික සංකල්ප. මූලික සංකල්ප ටික ඉගෙනගෙන එන්නේ. නමුත් ඒවා පැහැදිලි කරලා බෙදලා දක්වන්න ප්‍රැක්ටිකල් පුරුදු කරන වැඩපිළිවෙලක් නෑ. එහෙමයි. අන්න ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ වැඩපිළිවෙල මොකද තමුන් දැනගන්න එපා අනිත් කෙනාට කියලා දෙන්න. මම අර කල්මුත් කිව්වේ. කියලා දෙන්න අර දැනගන්න විතරක් මදි. ඒ කුසලතාවයක් තෝරන්නේ. ඒ දක්ෂතාවය එපේ. ඒ දක්ෂතාවය හදන්න ඕනේ. ඒ දක්ෂතාවය හදන්න පුළුවන් වෙන්නේ කාලයක් එයත් එක්ක ඇසුරු කරන දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ මම යම් කෙනෙක්ව අත්හරින්නේ සෝවන් වුණාට පස්සේ එහෙමයි ඒ කියන්නේ එතකම් මම පිටිපස්සෙන් ඉන්නවා ඒතොර ඒ වගේ අපි මේ පුංචි හාමුදුරුට හිතන්න දැන් මේ ශාසනය පිළිබඳව අපි කතා කරනකොට ඔය අධර්ම පැත්ත විතරක් නෙවෙයි තව පැත්තක් තියෙනවා මේ පුංචි හාමුදුරුවරු පුංචි අය ශාසනයට එනවා මහාන වෙනවා අම්මගේ තාත්තගේ සෙනෙහස අහිමි වෙනවා එහෙමයි ඊළඟට සමහර ලොකු හාමුදුරුවන්ගේ සෙනෙහස අහිමි වුණොත් ඒත් එක්ක හිත නිවන වැඩපිළිවෙලකුත් නැත්තම් කැම්පස් එකට ගියාට පස්සේ ඉඳික අර අම්මගේ තාත්තගෙන් අහිමි වෙච්ච සෙනෙහස ඊළඟට ගුරුවරුන්ගෙන් නොලැබුණු සෙනෙහස විඳින ආදරේ විඳින යුවත යුවතියන් දකින්නකොට
තරුණ තරුණීන් දකින්නකොට අර හිතනිවන වැඩපිළිවෙලකුත් දන්නේ නැතු උනාට පස්සේ ඒ පොඩි හාමුදුරන්ට නොහිතීවිද මටත් මෙහෙම කරගත්තා නම් හොඳයි කියලා. හොඳින් සෙවිලි නොකල ගේ වැස්සට තෙමනවා කියලා අර නන්ද හාමුදුරුවෝ කියපු කතාවනේ යථාකරන් දුච්චන්නම්. ඔව්. ඒක තමයි වෙන්නේ නේ. ඒක තමයි වෙන්නේ. ඉතින් ඒ නිසා අපි හදන්න ඕන වෙනමම මේගොල්ලෝ ගලෝල වෙන තැනකට ගන්න එක නෙවෙයි. ඒ පන්සල ඇතුළෙම ධර්මයේ දරණ විනය දරණ භික්ෂු පරපුරක් හදන්න ඕන. ඒතර මොකද ගමේ දායකයා ගමේ පන්සලට එන්නේ. එහෙමයි. ඒතර ගමේ පන්සලට ආවට පස්සේ ගමේ පන්සලෙන් අපිට ධර්මයේ දෙන්න පුළුවන් නම් ලස්සන්ට පිළිවෙලට ගැලපෙන විදිහට. එහෙමයි. එතකොට මේ සමාජයේ කැඩෙන්නේ නැහැ. ඉස්සර එහෙම නේ තිබුණේ. එහෙමයි. මොකද මේ ආරණ්‍ය ආරණ්‍යයට ගියෙත් ගමේ හිටපු හාමුදුරු ටිකක් ගමේ වැඩ කරලා ටිකක් කරදර නිසා මම පොඩ්ඩක් ආරණ්‍යට ගිහිල්ලා විවේකයෙන් ඉඳලා එනවා කියලා. తాවකාලිකව ඒක. తాවකාලිකව වගේ. බුදුරජාණන් වහන්සේත් එහෙමනේ. අර අසුබ භාවනා ගුණවදාර්ල වනයේට වැඩම කරන්න මම 8 මාසයක් විතර විවේකයෙන් ඉන්න කැමති. නැත්නම් බුදුරජාණන්ගේ දිනචර්යාව ගත්තට පස්සේ දිනචර්යාව බොහෝ කාලයක් අන් මේ මිනිසුන්ට ධර්මයේ දේශනා කරන්න දෙවියන්ට ධම් දේශනා කරන්න වෙන් වෙලා තිබුණේ. ඔබ දන්නවනේ කොච්චර කාලයක්ද බුදුරජාණන් සතුනේ බොහොම කිටි කාලයක් 22කට විතර කිට්ටු කාලයක් මම හිතන්නේ වැඩ කළා. ඔව් එහෙමයි. ඊට පස්සේ ඒ වැඩ කළා තමයි දැන් ටික කාලයක් මම පොඩ්ඩ විවේකයෙන් ඉන්න ඕනි කියලා කැලේට යන්නේ. මං කියන්නේ අන්න එහෙම සංස්කෘතියක් අපි හදන්න ඕනේ. එහෙමයි. දැන් පන්සලට ආවට පස්සේ පොයේ දවසට මිනිසුන්ට පේන්න ඕනි හාමුදුරුවෝ පොයේ කරනවා. ඊනාට ඇවැද්දසීම ආදී පේන්න ඕනේ. එතන බුද්ධ ශාසනය හරි ලස්සන වැඩපිළිවෙලක් තියෙනවා. දැන් ගිහි කෙනෙක් වැරද්දක් කරොත් ඒ වැරද්ද හංගගෙන ඉන්නවා. ශාසනය එහෙම නැහැනේ. ශාසනයේ යම් ආකාරයකට භික්ෂුවක් අතෙන් බොරුවක් කියුණත් උපසම්පදා භික්ෂුවක් හොයාගෙන ගිහින් උපසම්පදා භික්ෂුවන් නම් ගිහලා කියන මං බොරුවක් කිව්වා. මං ආයේ බොරුව කියන්නේ මගේ ආයත සංවරයේ පිණිස ඒක වරද වරද වශයෙන් පිළිගන්න කියලා. ඒ වගේ ලස්සන වැඩපිළිවෙලක් තියෙනවා. ඒ නිසා මං හිතන්නේ මේ වැඩපිළිවෙලට අපි අවනත වුණා නම් හරි වටිනවා. අනුගත වුණා. එහෙමයි. දැන් ඒ වගේම අපි හැමදේම දැන් ඔබවහන්සේ මේ ධර්මය ඊළඟට මේ භාවනා ගැන හැමතිස්සෙම කතා කරන නිසා අපි දකිනවා දැන් ලංකාවේ සමහර ස්වාමීන් වහන්සේලා මේ කර්මස්ථාන භාවනා ක්‍රම මේ මේක මේ පුද්ගලයෙක් ඉලක්ක කරලා නෙමෙයි කතා කරන්නේ මේ කතා කළ යුතු නිසා හෝල්සේල් මේ බෙදා හරින තත්ත්වයක් එහෙම එකක් මේ මුල් බුද්ධ දේශනාවත් එක්ක ගලපන්න පුළුවන්ද ඇත්තටම මේ සාසනයට ආපු කෙනෙකුට එහෙමයි බුදුරජාණන් වහන්සේ හිත වඩන ආකාරය කියලා දෙනවා එහෙමයි ඒක ලස්සනට පැහැදිලි වෙන කතාවක් තමයි එක ගිහි මහත්තෙක් භාග්‍යතුන් මේ භික්ෂු සංඝය ඇසුරු කරනකොට එයාට කියන හොඳට පන්සිල් රකින්න. එහෙම එහෙම. ඊට පස්සේ පන්සිල් අනාගමිකෙක් නේද මං හිතන්නේ. ඒක තමයි. එතකොට ඊට පස්සේ අටසිල් රකින්නවා. එහෙම එහෙම. එහෙම එහෙම ඇවිල් ඊට පස්සේ මහණ වෙනවා. එහෙම. මහණාට පස්සේ මෙයාට ආචාර්යින් වහන්සේ අභිධර්මයේ විනය උයනාදී වශයෙන් දෙපැත්තෙන් කියවෙනවා. උගන්වනවා. ඒ උගන්වනකොට මෙයාට හිතෙනවා මේ ශික්ෂාපත ලොකු වැඩි බර වැඩි. මට මේ අමාරුයි. ඊට පස්සේ බුදුරජාණන්සේ එකක් රකින්න පුළුවන්ද කියලා. නැමෙ හිත රකින්න තමයි මේ සියලු දේ කරන්නේ. නමුත් අපි එතෙන්දී පැහැදිලි වෙනවා ගිහි සමාජෙන් කොහොමද පැවිද්දට කෙනෙක් ගෙනාව එතන ඉඳන් තමයි හිත වඩන්න කියලා දුන්නේ. දැන් නන්ද කුමාරය බලන්නකො. එහෙමයි. නන්ද කුමාරයා, රාහුල කුමාරයා මේ බුදුරජාණන්සේ සමීප තමයි ගිහිල්ලා මේ රාහුල නන්ද භාවනා කරන්න පටන් ගන්න කිව්වේ නෑනේ. ක්‍රමක්‍රමයෙන් ශාසනයට අරගෙන ආවේ. එහෙම තමයි කියන්නේ මොකද ප්‍රඥාවන්තයෝ හැම කාලයකම ඉන්නවා ඒ ප්‍රඥාවන්තයෝ ක්‍රමක්‍රමයෙන් බුදුරජාණන් වහන්සේ උනා දේශනා කරනවානේ අර එක් පහරාද සූත්‍රය බ්‍රාහ්මණෙක් ඇවිල්ලා අහනවා පහරන්නේ බ්‍රාහ්මණෙක් ඇවිල්ලා අහනවා මේ තට්ටු දෙකක් තියෙන මේ නිවාස ස්වාමීන් වහන්සේ මේ පඩිපෙළ වගේම භාග්‍යතුන් වහන්සේ මේ ශාසනයේ තියෙනවද එහෙම මාවතක් කියනවා ඔව් අනුපූර්ව ශික්ෂා අනුපූර්ව විදිහට වැඩපිළිවෙලක් තියෙනවා ඉතින් මේ වැඩපිළිවෙල තුන නිරත වෙන්න ඕනේ එක පාඩට මේක මේ අරහත්ත්වේ සාක්ෂාත් වෙන්නේ නැහැ කියලා. ඉතින් මං කියන්නේ ඒ වැඩපිළිවෙලට යන්න ඕනේ. එහෙම නැතුව ගිහියට අනික බුදුරජාණන් වහන්සේට තිබුණානේ ඉරවල් දහසකින් සඳවල් දහසකින් ආලෝකවත්තර ප්‍රදේශයට කියනවා මේ සහස්‍රී ලෝක ධාතුවක් කියලා. එතකොට මේ සහස්‍රී ලෝක ධාතුව විතරක් නෙවෙයි ඒක 1000න් ගුණ කරලා දවස් 2000 ඊට පස්සේ 3000 වෙනවා. බුදුරජාණන් වහන්සේ නමකට ඕනනම් පුළුවන් කියනවා මේ එතනින් ලක්ෂයක් එතනින් එහාට එතනින් එහාට ශබ්දේ පතුරවන්න ආලෝකයේ පිට කරන්න පුළුවන් කියන. ඒ වුණත් ඔයා අහලා තියෙනවද ඉන්දික මුළු ලෝකෙටම ඇහෙන්න බණ කිව්වා කියලා. කර්මස්ථාන දුන්නා කියලා. එහෙමයි. නෑ එහෙම නෑ. ඒ නිසා අපි අට කතාවල් බැලුවත් ඒ විස්තර වෙනවා. එහෙමයි. හරි කවස්තාවක එක භික්ෂුන් වහන්සේ නමකට සිවුරු ඇරලා යන්න හිතෙනවානේ. එහෙමයි. ඒ සිවුරු ඇරලා යන්න හිතුණාට පස්සේ ඒ භික්ෂුන් වහන්සේ අසුරු කරන රහතන් වහන්සේ නමක්. ඒතරු කියන මට පොඩ්ඩක් මේ ගල්ලෙන හදලා දෙන්න පුළුවන්ද කියලා. එතෙන්දි ගල්ලෙන හදලා දුන්නාට පස්සේ සිවුරු ඇරලා යන්න අදහස නැති වෙනවා. ඒ කියන්නේ ඒ දවසක් ඉඳලා මේක හදලා දෙන්න කියලා. ඉල්ලීමක් කරනවා අන්තිමට මේක රැයක් ඔබ හදපු ලේනෙම ඔබ ඉන්න කියලා නේ. ඔව් එතකොට ඒ කියන්නේ අර රහතන් වහන්සේ නමක් එතකොට ඒ ලේන පරිහරණය කරන්නේ. ඉතින් එතකොට
ඒ පින සකස් කර. ඒතර කියන්නේ ඒක නා සමීපේ හැදෙන්න ඕනේ. එහෙම උනාට පස්ස තමයි ඒක සාර්ථක වෙන්නේ. එහෙම නැතුව හරි අපි අංග පහරල් සූත්‍රය මතක කරේ පහරල් සූත්‍රයේ කියනවානේ මේ මුහුද බහින තැනම ගැඹුරු නෑ වගේ ධර්මයෙන් බහින තැනම ගැඹුරු නෑ අනුපුබ්බ සික්කා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා කියලා මේ ස්ටෙප් බයි ස්ටෙප් පියවරෙන් පියවර යන අනිත් එක මේ මේ වැදගත්ම තැනක් නේද අපේ හාමුදුරනේ දැන් මේ අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රයේ දාර සරියුත් හාමුදුර ස්කන්ධ ධාතු ආයතන ගැන ගැඹුරු ධර්මයේ කිව්වම සෝවාන් අනාථපිණ්ඩික සිතු බහනවානේ මේ ගැඹුරු ධර්මයේ කලින් කිව්වේ නැත්තේ කියලා අපිට. ඔව් එතෙන්ද කියනවානේ සුදුවත් අනේ ගිහින්ට මේ ගැඹුරු දහම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ නැහැ කියලා සරියුත් හාමුදුර කියන්නේ දේශනා කරන්නේ නැහැ කියලා. ඒතොර කිය මේ සෝවාන් කෙනෙකුට ආයතන විභාග කරන එක එදාම යහන්නේ. එහෙමයි. එහෙමයි. ඒ කියන්නේ නුවණ තියෙන අය බුදුහාමුදුරුව හොයාගෙන එනවා. එහෙමයි. හොයාගෙන ආවට පස්සේ එයාටයි දහම් දේශනා කරන්න ඕනේ. එහෙම නැතු අපි පිරිසකට ඒක මුදා හැරපු ගමන් ඒක සමාජයේ තුලනේ නැති වෙනවා. විශේෂයෙන් අර භාවනා වගේ දේවල්. ඒ කියන්නේ අර සාමාන්‍ය දහම් කරන ගිහි සමාජයේ හදන්න ඕන දහම් අපි නිතරම කෙනෙකුට අවවාද අනුශාසනා කරද්දී අපි බලන්න ඕනේ බුදුරජාණන් වහන්සේ ගිහියන්ට කියපු ප්‍රමාණය කොයි ටිකද. හොඳ අපිට ඒක ත්‍රිපිටකය පිළිබඳව හොඳ අධ්‍යයනයක් තියෙන්න ඕනේ. එතකොට චිත්‍රගෘහපති වගේ අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. අනේපිසිතමා වගේ අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. මිත්‍යා දෘෂ්ටික අඳුර ගන්න. දැන් මිත්‍යා දෘෂ්ටික ඉන්න තැන් වල බුදුහාමුදුරු ගියාම කියපු කතා බලන්නකෝ. ඔබලාගේත් මාගේත් සමාන වෙන තැන් තියෙනවා. විසම වෙන තැන් තියෙනවා. අපි විසම වෙන තැන් ටික පැත්තකින් තියලා සමාන වෙන දේ ටික කතා කරමු. නැත්තම් කියන්න ඕනේ මන් තුන් ලෝකෙට අග්‍රයි. මම ඔක්කොම දන්නවා. උඹලා මොනවද දන්නේ? දැන් උන්වහන්සේ අර පිණ්ඩපාත යනකොට වෙලාව තිබුණොත් යන්නේ තන්නේ පරිපරාජිකාරාම වල ගිහිල්ලා කතා කර කර ඉන්නවනේ. ඔව්. ඒගොල්ලෝ කැමතිනේ බුදුරජාණන් වහන්සේ වඩිනවට. වඩිනවට හරිය කැමතියි. ඒ කියන්නේ හරි මේ හරිම සමීප ඇසුරක් භාග්‍යතුන් වහන්සේත් එක්ක තිබ්බා කියන එක අපිට එකෙන් පැහැදිලි. හරි සහජීවනයක් තිබුණා කියන එක. අද ඔක්කොම ටික නැති වෙලා තියෙන අර එකිනෙකා පරයා යන්න උත්සාහවත් වෙනවා. තව කෙනෙකුට ගහලා පොඩ්ඩක් තමන් ඉස්මතු වෙන්න බලන ගතියක් තියෙනවා. දැන් ඉන්දික දැන් ඕගොල්ලෝ දැන් වැඩසටහන් මාලාවක් කරගෙන ගියානේ. එහෙමයි. විවිධ භික්ෂුන් වහන්සේලා සම්මුඛ වුණා. විවිධ අදහස් දරන ගිහි අය සම්මුඛ වුණා. එතකොට ඔයාට මොකද්ද මේ සාරාංශයක් විදිහට දැන්ට ඔයාට හිතෙන්නේ? ඒ කියන්නේ ඕගොල්ලෝ මේ යන ගමනේදී මොන වගේ අදහස්ද? නේ සාරාංශයක් විදිහට නම් මට හිතෙන දේ තමයි අපි හැමෝටම මේ ඔය ගොඩාක් අය රොහන්ස් කෝයිද අපි අධර්මවාදීන් කියලා හිතන අය අතරත් බහුතරයක් චේතනාන්විතව අර ගේමක් ගහන අය නෙමෙයි කියලා මට හිතෙන්නේ. බහුතරයක් එහෙම එහෙමයි ඉන්නවා. ඒක උඩ මං කියන්නේ ඕන ව්‍යාපාරික අතර හැමෝම යට ලෙවල් එක අවංකයිනේ උඩනේ දේශපාලන ව්‍යාපාරික වුණත් යට ඉන්න පාක්ෂිකය අවංකයිනේ. ඔව්. ඒ ඇත්තටම මං කියන්නේ කෘෂි අර බයිබලයේ අතින් අරගෙන ගේන්ගෙට යන ක්‍රිස්තියානි කාලයත් අවංක මිනිහෙක්. ඔව්. ඒ කියන්නේ එයා නොදන්න ජෙන්ඩර් එකකට වැඩ කරනවා. මම කියන්නේ මට තේරෙන එක තමයි අපි හැමෝම මේ ගොඩක් අයට ඇත්තටම මේ විමුක්තිය නිවීම ධර්මය හොයන්න උමනාවක් තියෙනවා. ඒ ධර්මයේ හරියට දේශනා කරන්න පිණිසක් ඒ කියන්නේ එක්කෝ ඒ මාර්ගයේ හරියට දේශනා කරන්න පිණිසක් ලංකාවේ හදන්න ඕනේ කියලා මට හිතෙන්නේ දැන් ගොඩක් අය කියන කාරණා අනිත් එක තමයි ඔය බොහෝ දිනේ මම ඔබන්සේ වල සාරාංශේ මම දකින්නේ ගොඩක් අයගේ එක සුවිශේෂී ලක්ෂණයක් තමයි ඔය අධර්මයේ කතා ඒගොල්ලෝ අධර්මයේ කියලා කියන්නේ ඒක කතා කරන අය තමන්ට වාසි පොඩි පොඩි කැලි කෝඩ් කරන එකකුත් තියෙනවා ඒ ටික අරගෙන වෙනම කතා කරනවා ඔව් ඒ එහෙම තේ එහෙම එකක් තියෙනවා හැබැයි මේක මම දකින්න සුබවාදීදී අපි හැමෝම ලොකු ප්‍රබෝධයක් තියෙනවා මේකේ ඒ කියන්නේ මේක මංගතනේ අර අර ප්‍රබෝධයත් එක්ක වාට හිතෙන සසුන්ගත වෙනවනේ ගොඩක් අය. ඔව්. වාට හිතෙන්නේ නැද්ද? දැන් මේ ප්‍රබෝධයත් එක්ක සාසනයට පැහැදෙල ගොඩක් තරුණයෝ සාසනයට එනවා. එනවා එහෙමයි. ඇවිල්ලා කාලයක් ගියාට පස්සේ තමන් හොයපු දේ. එහෙමයි. එතන නෑ කියලා හිතුනොත්. ලොකු දැන් ඒගොල්ලෝ ලෞකික ජීවිතේ කලකිරලානේ ඉන්නේ. ලොකු රික්තකයක්. ඒගොල්ලෝ ලොකු රික්තකයක් එනවා. ඒක ලෞකික ජීවිතය ගැන කලකිරනවට වඩා භයානකයිනේ. ඒක හරි භයානක. ඊට පස්සේ සාසනයටත් දොස් කියලා ඒගොල්ලෝ එළියට බහින්න පුළුවන්. දැන් ඒ කාලේ නම් සුණක් අත්ත වගේ එළියට ගියත්, ඒ කියන්නේ සාසනයෙන් බැහැර වුණත් මේ සාසනයට දොස් කියලා නෙවෙයි. එහෙමයි. නෑ අනිත් ඒගොල්ලන්ට වෙන දැන් වෙන සොලියුෂන් උත් තිබුණානේ. පරිපරාජික සම්ප්‍රදායන් තිබුණා, නිගණ්ඨ සම්ප්‍රදායන් තිබුණා. ඒ අද එහෙම කන්නේ නෑනේ. අද එහෙම නෑ. දැන් ඒ කාලේ හය පාරක් සිවුරු ඇරලා හත් වෙනි පාර මහණේ අරහත් වෙන්න පුළුවන් හැකියාව තිබුණා. අද කාලේ එක පාරක් සිවුරු ඇරපු ගමන් ගිහි සමාජෙන් කොච්චර දොස් කියනවාද? ඇත්තටම අපි මේ ගමේ ඉන්නේ ඒක අපි හඳුනන මම දකින්න වරදක් කියනද එහෙම උනේ ඇයි කියලා. මේ මං කියන්නේ මේ දෝෂාරෝපණය නෙමෙයි මම කියන්නේ. සමහර ස්වාමීන් වහන්සේලා ගිහියොන්ට මේ පැවිදි විනය ගැන කියපු එකේ අවුලක් තියෙනවා. කියන්නේ ගිහියන්ට අදාළ නැති පැවිදි විනයක් සමහර ස්වාමීන් වහන්සේ බනට කියනවා. දැන් භික්ෂුන් වහන්සේලාගේ විනය ගැන උවමනාවට වඩා ගිහියෝ දැනගන්න ඕව කතා කළ යුතු නෑ කියන එක මගේ පුද්ගලික මතය. දැන් ඒ කාලේ විශාඛාපාසිකාපුව බුදුරජාණන් වහන්සේ අර අනියත ශික්ෂා ඔය හරි උදයි භික්ෂු හැබැයි ඒ කතා කරුවා අපි හැමෝම සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෝනේ. දැන් මේ ලංකාවේ පන්සිල්වත් නැති ගිහියෝ හාමුදුරුගේ විනය ප්‍රශ්න කරන්න ගත්තම ඒක ලොකු අවුලක් තියෙනවා. නෑ එතෙන්දි පැහැදිලිවම මේ විසාඛාපාසිකාවගේ කතාවේදී අනේති සික්ඛාපදයේදී තියෙන සද්දේ වචසා කියලා. එහෙමයි සද්ධාවන්ත මේ ඒ කියන්නේ අධිහියුතු වචන තියෙන කෙනෙක් ඇහුවොත් තමයි ඒක අපි විශ්වාස කරලා ඒ විනිශ්චයට භික්ෂුව කැඳවන්න ඕනේ.
ඇත්තටම අද කාලේ බැලුවට පස්සේ ඇත්තටම දැන් වර්තමාන සමාජයේ දිහා බැලුවට පස්සේ ශික්ෂා පද දිහා බලපුවම සමහර විට ඛණ්ඩණය වෙන දැන් කෙනෙක්ට කියන්න පුළුවන් දැන් ඔය අධර්මවාදී ගන්න එකක් තමයි දැන් මට මතකයි අපේ ඔය මම අපි නම් නොකිය කතා කරමුකෝ මේ අරහත්ත්වයේ පිළිමදෝ කරුණු කියන යම් වික්ෂුන් වහන්සේලා දේශනා කරනවා මේ මුදල් ඒ පේස් එක පිටිපස්සේ තියාගෙන භාවනා කරන ධ්‍යාන වැඩෙන්නේ නැද්ද කියලා බලන්න එහෙමයි අපි කියන්නේ නැහැ වැඩෙන්නේ නැහැ කියලා හිතනවා ඉතින් රැට කෑවොත් නිවන් දකින්න පුළුවන් නිවන් දකින්න බැරි වෙනවද අපි කියන්නේ නැහැ කියලා හැබැයි අපි ශාස්ත්‍රෝන් වහන්සේ නිසයි මේ ධර්මයේ අපි ගත්තේ කිටාගිරි සූත්‍රය එහෙම අර බද්දල් බද්දල් පිටිචර වගේ කිටාගිරි සූත්‍රය තෝ කියනවනේ එහෙමයි ඔව් එතකොට ඒ ඒ දේවලුත් එක්ක අපි බැලුවට පස්සේ අපි බලන්න ඕනේ රැට ආහාර නොගන්න එක තමුන්ගේ පහසු විහරණය පිණිස හේතු වෙනවා එහෙමයි හරිද ඒ වගේම තමයි ඒක රැට ආහාර ගත්ත කියලා නිවන් දකින්න බැරි වෙන්නේ එහෙමයි නැට මුදල් පරිහරණය කරා කියලා නිවන් දකින්න බැරි වෙන්නේ හැබැයි අර අපි ස්කෝල් එකට ගියාට පස්සේ ස්කෝල් එකේ ඉන්න විදිහක් තියෙනවා වෙනම යුනිෆෝම් එකක් තියෙනවා වෙනම ටයිම් එකක් තියෙනවා නීති රීති මාලාවක් තියෙනවා ඒ නීති රීති මාලාව තමයි බුදුරජාණන් වහන්සේ පනවල තියෙන්නේ ඒතර අපි ගෞරවයක් පිණිස ඒක ආරක්ෂා කරගෙන යනවා දැන් කෙනෙකුට කියන්න පුළුවන් සුදු ගවුම නෙමෙයි අපි ටිකක් දිගට අඳිමුද ගවුමක් කියලා නමුත් අපි එහෙම ඇඳ කියලා ඉගෙන ගන්න බැරි වෙන්නේ හැබැයි ඒතර අර සිස්ටම් එක කැඩෙනවා නේ සිස්ටම් එක චේන්ජ් වෙනවා එහෙමයි ඒ කියන්නේ ඒ අනවශ්‍ය විදිහට ඒක මෙව් වෙනවා දැන් හැබැයි අපි ස්කෝල් වල දැන් හෑන්ඩ් ෆෝන් එකක්වත් ගෙනියන්න බෑනේ ඒක රීතියක් නේ එහෙම නීතියක් නෑ නේ කොහොමද රීතියක් හැටියට නේ ඉතින් අපි ලංකාව වගේ රටක බැලුවට පස්සේ මේ ටයිපටියක් ඕනද කියලා හිතනවා එහෙම ඒ කියන්නේ අර තද වෙන්න මේ අපි උෂ්ණ දේශගුණයක් තියෙන වැඩිපුරම එතකොට ඒත් අපි එක දාගෙන යනවා මේ මොකටද මේ ස්කෝලේ කියද්දි ඒ නීතියට ගෞරව කිරීමක් ඒ වගේ බුදුරජාණන්සේ පනපු ශික්ෂාපද ආරක්ෂා කරගන්න අපි වෑයම් කරන්න ඕනේ ඒකෙන් අර සමස්ත සංඝ සංස්ථාව වෙන් වෙනව ගිහි සමාජයෙන් ගිහි සමාජයෙන් වෙන් වෙනවනේ මුදල් පරිහරණයෙන් වෙන් වෙනවා රාත්‍රී ආහාර පාන ගැනීමෙන් වෙන් වෙනවා ඒ දේවල් එක්ක අර හිත හදන වැඩපිළිවෙලක් කියලා දෙන්න ඕනේ ආපුවා ඒක නැති ප්‍රශ්න මන් දකින්න ගොඩක් දැන් මම පුදුලිසස කතා කරන්නේ දැන් ගිහි භික්ෂුන් වහන්සේ නමක් යම් ධර්ම විරෝධී අධර්ම කාරණාවක් කියනවා නම් ඒ ධර්මය ගැන දන්න ගිහියෙක් එක ප්‍රශ්න කරන එක ගැටලුවක් නැහැ දැන් චිත්තගහපතිත් කියනවානේ භික්ෂුන් වහන්සේ බණ කිව්වේ නැත්තම් මම බණ කියනවා කියලා උන්වහන්සේට අර ආශ්චර්ය හැබැයි මං කියන්නේ ගිහියෝ අනාගම් විච කෙනෙක් එහෙම එහෙමයි ගිහියෝ හැබැයි මේ භික්ෂුන්ගේ විනය ගැන අවශ්‍ය විදිහට ප්‍රශ්න කිරීම සම්බන්ධව මට පොඩි ප්‍රශ්නයක් මට පුද්ගලිකව තියෙනවා මම ඒකයි කිව්වේ. ඒක ගැටලුවත් මම කියන්නේ මේ ස්වාමීන් වහන්සේලාම අනවශ්‍ය විදිහට ගිහියන්ට භික්ෂු විනය ගැන්වීම කියලා මම කියන්නේ. ඒක ගිහි විනය සහ පැවිදි විනය කියලා දෙකක් තියෙනවා. ඒතකොට ගිහි විනයවත් නොදන්න ගිහියෝ ඒකම ගැතරකේ. ඒකද? පැවිදි විනය ගැන කතා කරන්න යන්නේ ඇත්තටම එච්චරම සුදුසු නැහැ. නමුත් හැබැයි ඒ කියන්නේ ගිහියෝ පැවිදි විනය දැනගන්න පැවිදි විනය යම් යම් කොටස් දැනගන්න ඕනේ. දැන් අපි බැලුවරස පවාරණ ශික්ෂාපද වගේ දේවල්. ඒ දේවල් ගිහියෝ දැනගන්න ඕනේ. ඊළඟට භික්ෂුන් වහන්සේ නමක් අවේලාවේ ආහාර ගන්න නැහැ කියන දේවල් භික්ෂු ඒ දැනගෙන මොනවද කැප ගිලම්පස කියන දේවල් දැනගෙන තියෙනවා. ඒතකොට තමයි යම් යම් දේවල් තියෙනවා දැනගත යුතු. ඒතර හැමෝම භික්ෂුන් වහන්සේලා හැමෝම එකම පාරක යනවනම් ඔය කිසිම ගැටලුවක් නැහැ ඉන්දික. ගැටලුව තියෙන්නේ මේ විවිධ පැතිවලට අර දුවන නිසා. ඒක හදන්න නම් අපි කරන්න ඕනේ මොකද්ද? සමාජයේ තියෙන පොදු ගැටලුව අවබෝධ කරගන්න ඕනේ. දැන් අපි කියනවා ශික්ෂාකාම වෙන්න, ගුණධරම් පුරන්න එහෙම කියලා කියනවා. මං වාගේ මෙහෙම ඇහුවොත් පුංචි කාලේ පොඩි හාමුදුර නමක් විහාරස්ථානයක හෝ යම් තැනක පැවිදි වෙනවා. එහෙමයි. එයාට අම්මා තාත්තගේ සෙනෙහස නැහැ. පැවිදි වෙලා ඊට පස්සේ ඉගෙන ගන්නවා. ඉගෙනගෙන කැම්පස් යනවා. කැම්පස් ගිහලා ඒ කටයුතු කරගන්නවා. ඒ කටයුතු කරන ඩිග්‍රී අත්තරගෙන එළියට එනවා. ආවට පස්සේ මට ඕන ජොබ් එකක් කරන්න පුළුවන් මේ භික්ෂුට ජොබ් එකක් කරන්න ලංකාවේ නීති තියෙනවා. ඒ කියන්නේ කරන්න පුළුවන්. එතකොට මෙයාගේ අම්මා අසනීපෙන් නම් ඉන්නේ. එහෙමයි. තාත්තත් අසනීපෙන් නම් ඉන්නේ. එහෙමයි. තමන්ගේ නංගි කසාද බැඳලා තමන් ඒ ස්වාම් පුරුෂයා දාලා ගිහිල්ලා දරුවෙකුත් ඉන්නවනම්. එහෙමයි. එතකොට මේ භික්ෂුව නිවන් දකින වැඩපිළිවෙලක දන්නේත් නැත්නම් අර භික්ෂුවට සිත් පහල් නොවේවි තමන්ගේ පවුල රකින්න ඕනේ කියලා. අම්මා රකින්න ඕනේ, තාත්තා රකින්න ඕනේ කියලා. එතකොට ඔප්ෂන් දෙකක් තියෙනවා. මොකද්ද? එක්ක සිවුරු ඇරලා ගෙදර යන්න හිතනවා අම්මා බලා ගන්න ඕනේ කියලා. එහෙම වෙන්නේ නැද්ද? එහෙමයි. එහෙම වෙනවා. ඊළඟට අනිත් පැත්තෙන් හිතනවා සාස් සිවුරු ඉන්න ගමම මම අම්මට උදව් කරන්න ඕනේ කියලා. එතකොට අද හැමදේම මොකක්ද වෙලා තියෙන්නේ? වාණිජකරණේ වෙලා තියෙනවා. සමහර භික්ෂුන් වහන්සේලා කියනවා හොඳට ගුණ දහම් පුරන්න, හොඳට බණ ටික කියාගෙන ඉන්න. එතකොට හැමෝම සලකයි කියලා. එහෙම සලකන සමාජයක් නෙවෙයි කියන්නේ. මොකද උපතින් හැමෝටම බණ කීමේ හැකියාව පිහිටන්නේ නැහැ. හැමෝටම එහෙම පිහිටන්නේ නැහැ. දීපු දාන දන් දී ප්‍රමාණයට, කුසලයේ වඩ ප්‍රමාණයට පිහිටන්නේ. එතකොට ඒ භික්ෂුවට මොකක් වෙනවද? මුදල් පරිහරණය කරන්න හිත දෙනවා. මොකද අපේ යාන්ත්‍රණයකුත් නැහැ. පහලට එහෙම ගලාගෙන. මං කියන්නේ අන්නේ නිවැරදි ගැටලු අවබෝධ කරගන්න ඕනේ. දැන් සමහර හාමුදුරුවෝ මාත් එක්ක කියලා තියෙනවා එයා සිවුරු ඇරියා. සිවුරු ඇරියට පස්සේ මේ හරි නිදහස්. එහෙම. ඒ කියන්නේ මේ
අපි මං ඊට පස්සේ කිව්වා අපි අහලා තියෙන නම් සාසනේ හරියට අවකාශයක් වගේ අභෝකාසෝ පබ්බච්චා කියලා සම්බාධයන් ගරහවාසෝ කියලා නමුත් ඔය කියන විදිහට ගිහිගේ හරි අවකාශයක් නේ එහෙම කියලා එහෙම කිව්වට පස්සේ අර භික්ෂුව කියන්නේ මොකද්ද සමහර විට ඔබ ඔබ දන්නේ නැතුව ඇති සමහර විට ඉන්දික කැම්පස් එකට ගියාට පස්සේ සමහර විට ආහාර ටික ගන්න දානි ටික ගන්න හාමුදුරන්ට වත්කමක් නැහැ. එහෙමයි. කැම්පස් එකට ගිය අරසේ ලැප්ටොප් ඕනනේ. ඒව ගන්න වත්කමක්. ඒවට කිසි යාන්ත්‍රණයක් හැදිලා නැහැ. හැදිලා නැහැ. ඒ කියන්නේ ඒ යාන්ත්‍රණය හදන්න ඕනේ. දැන් තමන්ගේ දරුවට කොච්චර ආදරය කරනවද සෙනෙහස දක්වනවද තමන්ගේ දෙමාපියෝ. ඒ සෙනෙහසින් අපිට අපේ පුංචි හාමුදුර තියා බලන්න පුළුවන් වෙන්න ඕනේ. හැමෝම නෙවෙයි. ඒ කියන්නේ ගොඩක් ආදරය කරන ගෞරව කරන වැඩිහිටි භික්ෂුන් වහන්සේලා ඒ අතර අර වාණිජමේ පරමාර්ථයෙන් කටයුතු කරන අයත් ඉන්නවා. ඒව වෙනස් වෙන්න ඕනේ. ඒ වෙනස් වෙච්චි දවසට මේ සාසනේ ලස්සනේ දැන් අපිට අපේ හැමෝටම ඕකේ තියෙන්නේ අර ඔබවහන්සේගේ උඩ ඉඳලා එන මෙකනිසම් එක යාන්ත්‍රය නැති කියන දැන් අපි කතෝලික පල්ලිය සම්බන්ධ කොච්චර අපිට විරෝධතා ප්‍රශ්න තිබුණත් ඒගොල්ලන්ගේ ඇතුලේ හරිය සිස්ටමැටික් විදියක් තියෙනවා දෙව්සත්හලකට ඇතුල් වෙන අවුරුදු 15ක දරුවෙක් පියතුමෙක් දක්වා ගෙනේන ක්‍රියාවලිය තුළ අපි හැමෝටම ඒගොල්ලන්ට සමාජ විද්‍යාව මනෝවිද්‍යාව ඊළඟට කම්පරටිව් රිලිජන් ඒ කියන්නේ තුලනාත්මක ආගම දෙක ඒව උගන්වලා බොහොම සන්නද්ධ හොඳ sannivedana කුසලතාවයක් තියෙන මේ පියතුමෙක් තමයි බිහි කරන්නේ. අපේ හැම විදියක් නෑ දැනට. ඒ ඒක හැදෙන්නේ නැතුව අපි කොච්චර කතා කරත් වැඩක් නෑ. ඒ කියන්නේ මම කියන්නේ අපිට දැන් අපේ අපිට තරුණයෙ අපිට එකතු වෙන්න පුළුවන්. අපි දැන් මේ මම මේ දවස්වල වැඩ ඉන්නේ මෙහෙ. එතකොට මේ ස්ථානෙට අපිට එක්කාසුල අපි දැන් මේ වැඩපිළිවෙල ආරම්භ කරලා තියෙනවා. අපිට එහෙම ට්‍රේන් කරන වැඩපිළිවෙලක් තියෙනවා. අපි හන්ද සමායන අනිත් එක දැන් ලංකාවේ දැන් ධර්මයේ තනියම අධ්‍යයනය කර ධර්මයේ ඉගෙන ගත්ත ස්වාමීන් වහන්සේලා ගත්තොත් බලංගොඩ අරණමෛත්‍රි හැමදෙරුව ගත්තා බෙල්ල ඥාන බිලහන් උන්වහන්සේලා ජීවිත කතා බලද්දි තේරෙන දේ තමයි උන්වහන්සේලා ඇත්තම මේ තනියම ස්ටඩි කරලා තමයි කවුරුත් මේ ත්‍රිපිටකය උගන්වලා නැහැ හරියට උගන්වලා නෙවෙයි ඔව් ඒ කියන්නේ උන්වහන්සේලා සුව දැක්මකින් ඇවිල්ලා තියෙනවා හැබැයි එතන මූලිකලා තියෙන ධර්මනේ දැන් අපි පුද්ගල ඇත්තම සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ පුද්ගල නායකත්වයක් නෙවෙයි වැඩිපුරම තියෙන්නේ ධර්ම විනය ශාස්ත්‍රෝ කරගෙන යන්න තියෙන්නේ ඒතොර බුදුරජාණන් වහන්සේ පනෝපියම් ශික්ෂාපද ප්‍රමාණයක් තියෙනවා දේශනා කරපියම් දහම් මාර්ගයක් තියෙනවා ඒතොර අපි හැමෝටම පොදු තැනකට එන්න පුළුවන් නොත් තියනවා නේද මේ විනයට වඩා ධර්මයට ප්‍රමුඛතර අර එකතැනක බුදුරජාණන්සේ කියනවා විනය කාරණයක් ගැටුමක් වුණොත් ඒක මං හිතන්නේ අර මේ ඔව් ඒ කියන්නේ විනය පිළිබඳව ඔව් විනය පිළිබඳව ප්‍රශ්නයක් වුණොත් ඒක එච්චර ප්‍රශ්නයක් ඔව් හැබැයි ධර්මයේ යම් අවුලක් වුණොත් ඒක බොහෝ දිනාට අහිත පිණිස පවතිනවා අහිත පිණිස දුක් පිණිස හේතු වෙනවා ඒක දැන් ඒකනේ මේ වෙලා තියෙන්නේ ඒකට හදන්න ඕනේ මොකද්ද දැන් ඔය ලංකාවේ රහත් අරහත්ත්වයේ පිනවඳුරනේ ගැටලු ටික ඔක්කොම ඇතිලා තියෙනවා රහත් කියන සංකල්පයත් එක්ක තමයි ඔක්කොම මේ ගැටලු ටික ඇති වෙලා තියෙන්නේ. එතකොට අපිට පුළුවන් නම් ගමේ ඉන්න දායකයට නිවන් දකින විදිහ ගමේ ඉන්න හාමුදුරන්ට කියලා දෙන්න. ඒ ගමේ දායකයා කොහොම වුණත් පන්සල් එක්ක සම්බන්ධයිනේ. ඉන්දික පාසිකූලට දානෙට බණට පිරිතට මේ හැම දෙයකටම එන්නේ අපේ පන්සල් වලට තමයි දුවගෙන ඉන්නේ දායකයෝ. එතකොට ප්‍රශ්නයක් වුණාම කතා කරන්න ඉන්නේ මේ හාමුදුරුවෝ. එතකොට ඒ හාමුදුරුවෝ කතා කරනකොට ඒ හාමුදුරන්ට හැකියාව අපි ගොඩ නැගුවොත් මොකක් කරන්නද? අර අන්නේ පරවාද මතනේ කරන්න අපිට වෙනමම අවශ්‍ය නැහැ. එහෙමයි. මං කියන්නේ ඒක හදන්න ඕනේ. එහෙම හදන්න නැත්නම් අපි කොච්චර කතා කරත් වැඩක් නැහැ. අපි වෙනම මධ්‍යස්ථාන හදයි. එතකොට මොකද වෙන්නේ? අපි වෙනම කොටසක් කඩාගෙන යනවා. ආරණ වාසී කියලා කොටසක් කඩාගෙන යනවා. මහමෙවුනා කියලා කොටසක් කඩාගෙන යනවා. ග්‍රාම වාසී කියලා කොටසක් කඩාගෙන යනවා. එහෙම කඩා ඊට පස්සේ තව තව ආශ්‍රම ආශ්‍රම යන අධිවේශන කඩයි. එහෙම කැඩුන ප්‍රශ්න එක කැඩිලා විසි වෙලා යනවා. අර සප්ත අපරිහානි ධර්ම වල භාගතම දේශනා කරනෝනේ. නිතර රැස් වෙන්න ඕනේ. සමගිව රැස් වෙන්න ඕනේ. සමගිව සාකච්ඡා කරන්න ඕනේ. සමගිව විසිර යන්න ඕනේ. ඒ දේවල් නැතුව කොච්චර මේ වුණත් වැඩක් නෑ. ඒ නිසා අපි සමගිව එකතු වෙලා සමගිව සාකච්ඡා කරලා සමගිව රැස් වෙනවනේ. ඒක තමයි වඩාම වැදගත් වෙන්නේ. අනික දැන් ඔය අපි බැලුවට පස්සේ ජන විශ්වාස. එහෙමයි. ජන විශ්වාස වල පවා තියෙනවා දැන් සප්ත ප්‍රීහාණ දරන භාගතුන් ගතියුද දේවල්. ගතියුද දේවල්. එහෙමයි. එතෙන් බුදුරජාණන් වහන්සේ කියන ආරාමේ අභ්‍යන්තර වෙ කියන්නේ ජනපදයෙන් අභ්‍යන්තර හොයවා බාහිර හොයවා චෛත්‍ය ස්ථාන වලට ඒ වජ්ජී මොකක්ද? ඒ ඒ චෛත්‍ය ස්ථාන කියන්නේ මේ බෞද්ධව නෙමෙයි අත. බෞද්ධව නෙමෙයි. ඔය චාපල් චේති ආදී අර බුදුහන්ව රමණීය කියලා කියන්නේ දැන් අපේ ලංකා සමාජයේ නස්සස්ත්‍රය ඊළඟට මේ දේවල් එක යම් බැඳීමක් සහ ඊටත් වඩා දේව විශ්වාසය. දේව විශ්වාසත් එක්ක තියෙනවා. මම කියන්නේ මිනිස්සුකට දුකක් කරදරයක් ඇති වුණාට පස්සේ ඒ මිනිස්සයා ඒක මේ ඔබ වහන්සේ ඔක ගත්ත එක හරි වටිනවා. මේ මට අදහම් වුණා සූත්‍රයක් මේ ආයේ චෙක් කරද්දී උදායි බ්‍රහ්මණ සූත්‍රය අඟුත්තනිකායේ ඒක බුදුරජාණන් වහන්සේ කෙලින්ම කියනවා බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ බුදුරජාණන් වහන්සේ අහන ඔබ වහන්සේ කියලාද යාග ඔබ වහන්සේ පිළිගන්න වර්ණනා කරනවා. බුදුරජාණන් වහන්සේ මම හැම යාගෙම වර්ණනා කරන්නේ නැහැ. මම මේ ඉනු බැටළු ආදී සත්තු ඝාතනය කරන සත්තුන්ට හිංසා වෙන යාග මම ප්‍රතික්ෂේප කරනවා. හැබැයි අර දැන් ওই පරතුරු පූජා වගේ අනිත් පූජා බුදුහාමුදුරු ප්‍රතික්ෂේප කරලා නැහැ. ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි කරන්න ඕන ඒකේනාව දාර්ශනිකව පරද්දන එක. ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් ඔන්න මොකක් හරි අපි දකිනව අට කතාවලක් තියෙනවා. අට කතාවල මේ සුත්ත නිපාතේ අපි වැළවුවට පස්සේ අර ධනිය
සූත්‍රයේ ඒකෙදි දනිය ලස්සනට විස්තර කරන පක්කෝදනෝ දුද්ද කීරෝ හමස්මි යනාදී වශයෙන් ඒකට බුදුහාමුදුරේ ඒ ඒ රිද්ම් එකේ මේ මාත්‍රාවෙන්ම උත්තර දෙන්නේ අක්කෝදනෝ අක්කෝදනෝ විගත කීරෝ හමස්මි කියලා. ඒ යනාදී වශයෙන් ඊතර ගෝපි මම අස්සවා ලෝලා යනාදී වශයෙන් කියද්දී බුදුරජාන් වහන්සේ ඒ සාකච්ඡා ටිකක් ඒ කියන්නේ ඉවර වීගෙන යනකොට මහ වැස්සක් වහිනවනේ. එහෙමයි. එතකොට මේ වැස්ස ගැන අටකතා විස්තර කරනවා. ඒ කියන්නේ පටන් ගන්න කලින්ම විස්තර කරන්නේ. ඒ කියන්නේ සත්තු ඒ කියන්නේ අර ගම් යුර ආශිතව ගුල් හරනවා කියනවා වැහි වහින් නැති කාලෙට. එහෙමයි. ඊළඟට ගස්වල ඒ කියන්නේ යටට වෙන්න කූඩු ගම් යුරට සමීප වෙන්න කූඩු හදනවා කියන කුරුල්ලෝ අර වැස් වර්ෂා කාලේ නැති නියන් සමයට. ඒ කියන්නේ එතකොට මිනිස්සු තේරුම් ගන්නවලු තවත් තියෙනවා. ඒ කියන්නේ තව කියනවා ගම් යුරෙන් ඈතට වෙන්න ගුල් හරනවා මොන වගේ අවස්ථාවලද කියන වර්ෂාව එයි කියලා හිතනකොට එනසේ අර ගස්වල ඉහළට වෙන්න කූඩු හදනවා කියනවා මොකක් වෙනකොටද පායන කාලවලට ඒකෙන් ඒකෙන් මිනිස්සු තේරුම් ගන්නවා කියනවා දැන් ඔන්න පායන කාලේ ළඟයි දැන් ඔන්න ඒක එතකොට අර සබාධමත් එක බැඳීම තමයි ඔබ දන්නවා ඇති සුනාමිය කාලේ එහෙමයි සුනාමිය ඇතිවෙච්ච කාලේ බැඳලා හිටපු සත්ව තමයි මැරුනේ එහෙමයි අනිත් ත්‍රිසන් සත්ව බොහොමයක් මේ ඝාතනය වුණා අඩුයි එහෙමයි ඇයි ඒකට හේතුව එහෙමයි ඒ සංවේදන හැකියාව ගොඩනැගිලා තියෙනවා සබාධමත් එක महापनिपात දැන් ඒ වගේ අවස්ථාවල පව පේනෝ මේ නක්ෂත්‍රයේ කියන පැත්තට යම් ඉඩකඩක් දීලා තියෙනවා. හැබැයි අද කාලේ වාණිජ මේ වශයෙන් ඉන්නවා ඒක විකෘති කරලා Tamanට ඕන ඕන යනවා කියන එක කියා. හැබැයි ඒකත් ප්‍රශ්න අපි හැමෝටම ඒකත් ප්‍රශ්න අපි හැමෝටම මේ දැන් ලංකාවේ භික්ෂුව මම පොඩක් කතා කරගන්නේ ලංකාවේ භික්ෂුව අර ಭಾರತೀಯ භික්ෂුවට වෙනස් බොහොම මේ සමාජශීලී වැඩ කරපු පිරිසක්නේ. ගමේ මේක විනය පිටකේට සුළු ගැටලු තිබුණත් ගමේ වෙදකම ජ්‍යොතිෂය කරේ හාමුදුරුවනේ. හාම්දුරුවන්ගේ මේක ගිලිහිමත් බලපෑ දැන් හාම්දුරුව මේක මේ මේ කිසිම දෙයක් කරේ මේ මේ ඒ කාලේ ගමේ හාම්දුරුව මේ මේ වාණිජ ප්‍රමාතික නෙමෙයිනේ දැන් අර පාලිමුත්තක විනය විනිච්චයප වගේ පොත්වල මේ විනය නොකඩා කොහොමද බෙහෙත් කරන්නේ මේවා කරන්න කියලා වෙනම කියලා දිනවා ලංකාවේ විචාර භාෂාව වෙනමම අර ශික්ෂා වලට අහු වෙන්නේ නැති වෙන්නේ එහෙමයි ඒක ඒක ඇත්තටම මේ කපටිකමක් නෙමෙයි අර සේවය කිරීම සඳහා සේවය කිරීම සඳහා නමුත් අර වැඩේ තියෙන අර මම කියන්නේ ඒකයි සාසනයට ආවට පස්සේ අපි ඉස්සෙල්ලාම යාට කියා දෙන්න ඕනේ මොකද්ද හිත හදන්නේ කොහොමද කියන්නේ ඒ මොකක්වත් කියන්නේ නැතුව අර කොච්චර අභිධර්මයේ ගන්නුවත් කොච්චර ගන්නවත් අඩන්නේ ආවට පස්සේ තමන්ගේ හිත දින මේ හිත සකස් කරන්නේ කොහොමද කියලා පීවර කියලා දෙන්න ඒක හිතෙන් නැද්ද අලුතෙන් මහාන වෙන ස්වාමීන් වහන්සේට ඔය හිත හදන එකත් එක්කම ඒක හිතා වැදගත් එක්කම විශේෂයෙන්ම ජාත ඉංග්‍රීසි භාෂාව මනෝවිද්‍යාව සහ යම් විද්‍යාත්මක දැනුමක් ලබා දෙන එක සම්බන්ධයෙන් කොහොමද වටිනකමක් ඔබ අහස දකින්නද වටිනකමක් තියෙනවා ඒකනේ දැන් පිරිවෙන් පදේ තුල ඒ දේවල් ටික ලබලා දෙනවා අරක පොඩ්ඩක් අඩුයිනේ ඒ කියන්නේ භාවනා පැත්තේ ඒ පැත්ත ටිකක් අඩුයි ඒ පැත්තත් ඇඩ් කරා නම් හැබැයි පිරිවෙන් වල ඔය ලෝකායත ශාස්ත්‍ර සමාජීය විද්‍යාවන් හරියට උගන්වන බවක් කොහොමද කියන්නේ තියෙනවාද ඒ කියන්නේ ඒකනේ මෙහෙමයි දැන් පිරිවෙන් ඒ කියන්නේ විශේෂයෙන්ම මනෝවිද්‍යාව දැන් භික්ෂුව කියන්නේ කවුන්සලර් කෙනෙක් නේ ඉස්සර හිටපු ඔව් ඒතර මනෝවිද්‍යාව වගේ විෂයක් මං හිතන්නේ ඉතාල වැදගත් කියලා භික්ෂුවකට උගන්වන්නේ නේද ඔව් ඒ කියන්නේ ඒ වගේ දේවල් තියෙන මං කියන්නේ ඒකත් එක් මනෝවිද්‍යාව අපි බටහිර මනෝවිද්‍යාව වැරගෙන උගන්වන්නට වඩා අපි නිදේශය සකස් කරන්න බුදුදහමෙන් කොහොමද දැන් පටාචාර සම්පදරා බෞද්ධ මනෝපදේශනේ ඔව් බෞද්ධ මනෝපදේශනේ වගේ එකක් පහළට ගෙන්න විශ්වවිද්‍යාල මට මේක උගන්වනවා මොකද එතනින් පහළට ගේන්නේ ඒත් එක්කම අර චරිත සංවර්ධනය කරන්න ඕනේ භික්ෂුවගේ ඒ වැඩ පිළිවෙල තියෙනවා දැන් අතරම සමහර උපසම්පදා වෙන්න ආසන්න භික්ෂුන් වහන්සේලා මේ දන්නේ නැහැ මොකක්ද ඒ කියන්නේ මේ තමුන්ට ආරක්ෂා කරගන්න තියෙන ශික්ෂා බල පිළිබඳව මම හිතන ලොකු අවබෝධයක් ඒ පිණිස ලැබලා දෙන්න. අරවල පොඩක් කියනවා. කිරිතුලාගල ස්වාමීන් වහන්සේ කිව්වා ලංකාවේ ආචාර්ය මහාචාර්ය ස්වාමීන් වහන්සේලා දන්නේ නැහැ කියලා අර සතර පරාජිකා වගේ සමහර. එහෙමයි. ඉතින් ඒ කියන්නේ එහෙම තියෙනවා. මම කියන්නේ අර අපි මේ නිශ්චිත වැඩ පිළිවෙලක් තියෙනවා. මේ වැඩ පිළිවෙල නැත්නම් කොච්චර අධර්මයේ පරද්දන්න ඕනේ පරද්දන්න ඕනේ කිව්වත් වැඩක් නැහැ. දැන් අපි දකිනවා බුදුරජාන් වහන්සේ කසිනේ ගැන කතා කරනකොට අපිට එන එකක් තමයි මේ අර එලිමහනේ භික්ෂුන් වහන්සේලා වැඩිපුර වැඩ හිටිය කියන යම් කාලික. එතකොට ඒ කාලේ ස්ථවිර භික්ෂුන් වහන්සේලා නාවක භික්ෂුන් වහන්සේලාට කසින භාවනාදී පුරුදු කළා. කාටද පුරුදු කරේ? නාවක භික්ෂුන් වහන්සේලාට. දැන් අපි ඒ පුරුදු කරන්න කාටද? ගිහියන්ටනේ. ගිහියන්ට. ගිහියන්ට කසිනී ගන්නවා කියලා අපි අහලා නැහැ. එහෙමයි. ඒ කියන්නේ ඒ භික්ෂුව ඇයි එලිමහනේ? දැන් බලන්නකෝ දැන් අපි කොහෙද විසුද්ධි මාර්ගයේ වගේ පොත්වල මොකක් කරගන්න ඕනද? මේ කසින මණ්ඩලයක් හදාගන්න. කසින මණ්ඩලයක් හදාගන්න. හැබැයි අපිට සූත්‍ර පිටකවල නම් එහෙම කසින මණ්ඩල හදාගත්ත එකක් හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි බලන්න ඕනේ සමහර මල් වර්ග අහසේ වර්ණය ඔව් ඒ වගේවා මේ ඔව් ඒ නමුත් දේශනාවට ගියාට පස්සේ දේශනාවේ තියෙන එලිමහනේ එලිමහනේ සකස් කර. ඇයි ඒ?
දැන් බුදුරජාණන් වහන්සේ කියනවා මේ ආත්භාවේ සැප පිහරණ පිණිස එහෙමයි වැඩි යුතු සමාධියක් තියෙන. එහෙමයි. මොකද්ද? සතර ධ්‍යාන. එහෙමයි. ඊළඟට භාගතුන් වහන්සේ විස්තර කරනවා දිට්ඨිතම සුඛ විහරණ. ඔව් ඒක ඒක දිට්ඨිතම. ඊට පස්සේ කියනවා ඥාන දර්ශනේ එහෙමයි ඇති කරගන්න. ඒ කියන්නේ මොකද්ද? දිබ්බ චක්කු උපදවන්න. එහෙමයි. අභිඥාල. අභිඥා පාදක කරගන්න යම් සමාධියක්. ඒක තමයි ආලෝක සමාධිය. එහෙමයි. එහෙනම් මේ කසින උපකාරී වෙන්නේ මොකටද? දිබ්බ චක්කු ඥානෙ වගේ කරගන්නේ. දිබ්බ චක්කු පිරිසයි හේතු වෙන්නේ. එහෙමයි. ඊළඟට කියනවා විදිතව විදිමි විදිතව අස්තංගවනේ ඒ වේදනා පිළිමද යම් සමාධියක් තියෙන. ඒක සිහිනුවන දිනුවෙන් පිණිස වඩන්න තියෙන සමාධිය. ආස්වාශය වීම පිණිස පංච පාස්කන්දේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය විපස්සනා වශයෙන් වඩන් තියෙනවා. ඒතර මේ වගේ හතරක් භාගතනස් විස්තර කරනවා. ඒතර මේ හතරේදී ඔය කසින කියන එක වැටෙන්නේ කොතෙන්ටද? එහෙමයි. එතකොට අපි මේ ගිහින් දිබ්බ චක්කු උපදවන්නද කියන්නේ? එහෙමයි. ඒ නිසා ටිකක් අපි කල්පනා කරනවා. يعني කසිනේ බුදුරජාන් වහන්සේ අමතන වදාළන්නේ කෙලිම දිබ්බ චක්කු ඥානය කියන ඉලක්කයම يعني ඒ ටාගට් කරලම නේද? ඒතර ටාගට් කර. ඒ කියන්නේ දිවා සංඥාව රාත්‍රී කාලයේ රාත්‍රී සංඥාව දිවා ඒ මෙනෙහි කිරීම වෙන්නේ මොකද්ද? අර ඇයි ඉන්දගේ එලිමහන කරා කියලා කියන්නේ? මොකක් වෙන්න පුළුවන්ද වට? අර එලි මහනේ භික්ෂුව ඔබanse කියන්නේ අර සබාධමත් එක්ක නෑ සබාධම නෙවෙයි ඉන්දික මම මේ කතා කරන්නේ ප්‍රායෝගික භික්ෂුන් වහන්සේලාගේ අත්දැකීම් එක්ක. එතකොට මම ඔයාලට කිව්වා ආනාපාන සති එහෙමයි ගැන කතා කරනකොට අර ඇස් ඉදිරියේ සිහි පිටවා ගන්න ඕන කියලා. ඒ ඇයි ආලෝක සංඥා උපදවන්න මම අහන්න තියෙන්නේ ඔබanse මේ සම්බන්ධ කරන්නේ එතෙන්ට නේද? ඔව් එතකොට ආලෝක සංඥා උපදවන්න පහසුයි. එතකොට මොකද වෙන්නේ? එයාගේ පංච නීවරණ දුරු වෙනවා. රාත්‍රී කාලේ එතකොට ඒ විශේෂම මේ තීන මිද්දේ දුරු වෙනවා නේද? තීන මිද්දේ දුරු වෙනවා. පංච නීවරණම දුරු වෙනවා. ඉතින් එතකොට එයාගේ ඇස් දෙක ඉස්සරහා බැලුවට පස්සේ ප්‍රභාස්වරය ආලෝක සම්පන්නයි. එතකොට අර කාමරයක් ඇතුලේ ඉඳන් ඇස් දෙක පියාගත්තම ඉස්සරහා කළු කරයි. අපි හැමෝම අදටත් ඕක ටිබෙට් මේ ලාමාවරු කරන අය සූර්ය සංඥා සූර්යාව මෙනෙහි කරන එක හැම රාත්‍රී කාලෙට. ඒ කියන්නේ වදුරහට ඉඳන්. ඒ කියන්නේ ඒගොල්ලෝ භාවනා. දැන් මෙතන මේ මෙනෙහි කිරීමක් නෙවෙයි ඉන්නේ මෙතන. මෙතන මෙනෙහි කරනවා කියන්නේ මම කියන්නේ මේ මෙන්ටල් විෂුවලයිසේෂන් එක කියන්නේ කෙලිම මවා ගැනීමක් මනසින්. මවා ගැනීම. හැබැයි මෙහෙම දැන් ඔය සමහර භික්ෂුන් වහන්සේලා ගිහින් මවා ගැනීම තියෙනවා. එහෙම. මවාගෙන දිව්‍ය ලෝකයේ ඇතු දකින්නවා. එහෙමයි. එහෙමයි. මවාගෙන හැම දේවල් දකින්නවා. මම මේ හැම කතාවක් නෙමෙයි. නෙමෙයි නෑ නෑ මං කිය හරි. ඒ කියන්නේ මේ පැත්තට යන්න පුළුවන්. දැන් කාමරේ ඇතුලේ ඉන්නකොට තමුන්ගේ ඇස් දෙක පියාගත්තරස සිස පොඩි අඳුරු ස්වභාවයක් තියෙනවා. අවකාශයත් අනිත් එක ඒ නිසා තමයි එළියට ගියේ. එළියට ගෙන ආපු එලිමහනේ ආලෝකමත් පරිසරයක් තියෙන්නේ. ඒකේ මම කිව්ව එක තමයි සබදාහම තමයි බැලුවම නේ. ඔව් සබදාහම තමයි. හරි ඊට පස්සේ ආලෝකමත් පරිසරයත් එක්ක ඇස් දෙක ඉස්සරහ ප්‍රභාස්වර ගතියක් තියෙනවා. ඒතකොට ඒකට තියාගෙන හිත පිරිසුදු වෙනකොට මොකද වෙන්නේ? ආලෝක සංඥාව පහළ වෙනවා. ඒතකොට ඒ ආලෝකයට ඕනනම් පාට ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. දැන් අපි හඳුනේ දැන් ඒක නේද මම පාට ඇඩ්ජස්ට් කරනවා කියලා කියපුවොත් නීල පිට ඒ දේවල් අපි ගත්ත සංඥාව තියෙනවනේ ඒ සංඥාව ඇස් දෙක ඉස්සරහට ගේන්න පුළුවන් ඒක තමයි කසින වඩනවා කියලා කියන්නේ දැන් විසුද්ධි මාර්ගය කියන්නේ මොකද්ද මේක වෙනම මණ්ඩලයක් හදාගෙන ඒක මෙනෙහි කරන්න කියලා නමුත් දේශනාව දිහා බලුවට පස්සේ අතිශයින් විරුද්ධ අනික දැන් ප්‍රායෝගික වඩන භික්ෂුන් වහන්සේලා මම දන්නවා. ඒතර උන්වහන්සේලා එහෙම ආලෝකයේ වඩලා ඊට පස්සේ ශරීරයෙන් ආලෝක පව විහිදිලා තියෙනවා. ඒ උන්වහන්සේගේ අද්දැකීම නෙමෙයි කියන්නේ උන්වහන්සේ දිහා බලාගෙන හිටපු අනිත් භික්ෂුන් වහන්සේලා කියන්නේ. එහෙම තියෙනවා ඒ දෙක නිසා බුදුරජාණන්සේ දේශනා කරපු හරි වැඩ පිළිවෙලටම ගියොත් ඒක ප්‍රතිඵල ගන්න බැරි කමක් නැහැ. පුළුවන්. නමුත් වැඩේ තියෙන්නේ අපිට බුදුහාමුදුරන්ගේ දේශනාවට වඩා මේ පස්සේ කාලේ ලියපු පොත් එකක් ලොකු වෙලා තියෙනවා. ඒ නිසා ප්‍රශ්නේ තියෙනවා. එහෙම දැන් මට එහෙම එකක් අපි හැමෝම හම්බ වුණා. දැන් විසුද්ධි මාර්ගය වහන්සේ දන්නද? විසුද්ධි මාර්ගය කියන්නේ ආනාපාන සතියෙන් මේ චතුර්ථ ධානය විතරයි ලබන්න පුළුවන් කියලා. නෑනේ. ඒක නම් මම කියනවා. හරිද? දැන් විසුද්ධි මාර්ගයේ අෂ්ට සමාපatti ලබන්න යෝජනා කරේ කසිනනේ. හැබැයි මේ මට හම්බ වුණා මේ බෑතක සූත්‍රයක් මේ පදීපෝපම සූත්‍රය ආනාපාන සති සංයුක්තේ. ඒකේ බොහොම පැහැදිලි කරන ප්‍රථම ධානයේ ඉඳලා සංඥා වේදේ හිත නිරෝධය දක්වාම කවුරුර කැමති නම් ආනාපාන සති සමාධියම වඩන්න කියලා බුදුහාමුදුරුවෝ කියපු තැනක. හතරක් වඩන්න පුළුවන් කියනවා. ආනාපාන සති සමාධිය බහුල ක්‍රියෙන් පුරුදු ක්‍රියෙන් හතරක් සාක්ෂාත් වෙනවා කියනවා. නැට හතක් සාක්ෂාත් වෙනවා කියනවා. දෙකක් සාක්ෂාත් වෙනවා කියනවා. එතකොට මොකද්ද මේ හතරක් සාක්ෂාත් වෙනවා කියලා කියන්නේ? ඒක හතරක් වඩන සතර සතිපට්ඨානය වැඩනවා කියනවා. සත්ත බොජ්ජංග වැඩනවා කියනවා. එතකොට සත්ත බොජ්ජංග වැඩනවා කියලා කියන්නේ සතිත් බෝධිපාක්ෂික ධර්මම වැඩනවා කියනවා. මොකද සත්ත බොජ්ජංග විද්‍යා විමුක්ති පූර්ණ වෙනවා කියන දෙකනේ. අන්තිමට කියන අරහත් වේස ඒ විද්‍යා විමුක්ති පූර්ණ වෙනවා කියන කතාවේ. අරහත් ඥානය සහ ඵලය ඇති වෙනවා කියනවා. ඉතින් එතකොට අරහත්ත්වයේ දක්වා මේ ආනාපාන සති හේතුනේ. එතකොට මේ විසුද්ධි මාර්ගය කියන කතාවාරකයි ගැටෙනවා. ඒ නිසා තමයි මම කියන්නේ යම් කෙනෙකුට දැන් කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්. කෙනෙකුට හිතෙන්න පුළුවන් මොකක්ද? මේ කොහොමද ඔබ වහන්සේ කියනවා විමුක්ති උදා කරගන්න ඕනේ, නිවන් දකින්න ඕනේ, වෑයම් කරන්න ඕනේ කියලා කියනවා. එතකොට මෙහෙම අධර්මයක් තියෙනවා කියලා කියනවා. එතකොට අපි මොකද්ද කරන්නේ? අපිට මොකද්ද කියන වැඩපිළිවෙල? මම කියනවා හොඳට සංයුත්ත නිකාය, මජ්ක්‍ධිම නිකාය හොඳට කියවන්න.
එදක හොඳට කියවන්නේ ඒදක හොඳට කියවලා තියෙන ප්‍රශ්නයක් ඕන නම් අපි අනිත් එක අපි හැමෝම අපි වැඩසටහන අන්තිමට මේ ඔබවහන්සේ කොහොම සම්මත කරගෙන සවහන්සේ වැඩසටහනේ ප්‍රයත්න කියනත් පොඩක් මම අහන්න ඕන එක මම අන්තිමට අහනවා ඒක මොකද බොහෝ දිනක අපිට අපි විමසලා තිබුණා ඔබවහන්සේ කොහොමද මේ සම්බන්ධ කරගන්න පුළුවන් කියලා ලංකාවේ ඉහළ පෙළේ පුද්ගලයන් කීප දෙනෙක් පවා අපිට කතා කරා ඔබවහන්සේ සම්මත කරන අවශ්‍යයි මම ඒක අහන්න මට ඊට කලින් කියන්න ඕනේ අර ඔබවහන්සේ සුද්ධි මාර්ග ගැන කියපු කතාවේදී බුද්ධඝෝෂ සම්ඳුනියන් සාධාරණයක් වෙන්න මේ ගොඩක් අය මමත් ඒ මතය ඉස්සෙල්ලා හිටියා නමුත් ගැඹුරින් බැලුවොත් බුද්ධඝෝෂ සම්ඳුනියගේ මෙතන වරදක් නැහැ හේතුව තමයි බුද්ධඝෝෂ සම්ඳුනිය විසුද්ධි මාර්ගේ ලියන්නේ මේ අටකතා පරිවර්තනය කරන අවසර ගන්නනේ ඒතකොට බුද්ධඝෝෂ සම්ඳුනිය අටකතා කියවලා නෙමෙයි මේක ලියන්නේ හෙලටුවාවත් කියවලා නෙමෙයි ලියන්නේ පළවෙනි එක දෙවෙනි එක බුද්ධඝෝෂ සම්ඳුනිය කොහෙවත් කියන්නේ නැහැ මගේ පොතේ එකම භාවනා ග්‍රන්ථය හැටි පිළිගන්න කියලා නෑ මමත් බුද්ධඝෝෂ සම්ඳුනියට වැරදි කියලා නෑ මගේ ඔබන් සරතක් කියලා කියන්නේ මම කියන්නේ ගොඩක් අය දැන් බුද්ධඝෝෂ සම්ඳුනිය පහර දෙනවානේ නමුත් මට හිතෙන දේ තමයි දැන් බුද්ධඝෝෂ සම්ඳුනිය මේ තීසිස් එකක් ලිව්වේ ඔව් මම කියන්නේ මේක මේ නිවන් දකින්න කාටවත් උපදේශෙන් ලියපු පොතක් නෙමෙයි මම කියන්නේ ඉන්දික ඔව් බුදුරජාන් වහන්සේගේ දේශනාවට මුල් තැන දීලා ඒක අපේ හඳුනේ මේ සමාවෙන්න ඒක බුද්ධඝෝෂ සම්ඳුනියත් කියනවානේ සූත්‍රයට මුල් තැන දෙන්න ඊළඟට සූත්‍රානුලෝමයේ ආචාරවාද තමන්ගේ මතයේ දුර්වලයි අත්තන මතයේ දුර්වලයි ඒක මේ අන්තිමනම් සලකන්න කියලා ඔව් ඒක තමයි උනාසයන් ඇත්තේ කියනවත් උක සමහර තැන්වල ආචාරවරු මුකුත් කියලා නැති හින්දායි මම මේ මගේ මතය කියන්නේ කියලා ඒක තමයි ඉන්දික දැන් අපි කසින ගම්මුකෝ එහෙමයි කසින ගත්තටසේ බුදුරජාන් වහන්සේ කසින ගන්න ලස්සන්ට කියලා තියෙනවා එහෙමයි ඔව් ඒතර ඒ කියලා තීදී අපිට පරිවාර ග්‍රන්ථයක් ඕනද එහෙමයි ඒක ප්‍රායෝගිකව වඩන භික්ෂුන් වහන්සේලා අපි දන්නවා උන්වහන්සේලා ආලෝකය උපදවනවා ඊළඟටද අපි ඒ කියන්නේ ඕන නම් ඒ කෙනාට අඳුරු කුටියක ඉඳගෙනත් ආලෝකය උපදවන්න පුළුවන් මේ කිසිම කසින මණ්ඩල මොකක්වත් නැතුව ඒ ඒක කරන්න පුළුවන් ඒ වැඩපිළිවෙත නැත්නම් ඔය කියන විතර මේ දැන් පත්ත චීවර ගහෙත් වාගෙන නැතින පාත්‍ර සිවුරු අරගෙනනේ එහෙමයි ඒ වුණා කසින මණ්ඩලෙත් අරගෙන තමයි යන්නේ එහෙමයි उदाहरण ඔව් ඉන්දික මෙහෙමයි ඒ කියන්නේ දත්වල තියෙන සුදු පැහැය තියෙනෝනේ එතකොට මොන දේ කරන්නත් මොකක් කරන්න ඕනද චිත්ත පාරිශුද්ධිය ඕනේ චිත්ත පාරිශුද්ධිය මතයි ආලෝකේ එනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඒක නෙවෙයි සීල විසුද්ධියත් අවශ්‍යයි ඔය කියන්නේ සීල විසුද්ධිය ඕනේ එතකොට යම් කසිනිය අධ්‍යා බලාගෙන මොකක් කරකක් අධ්‍යා බලාගෙන ඕදාත 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 කියලා කල්පනා කරාට වැඩක් නැහැ හිතේ තියෙන කෙලෙස් අයින් කරගන්න දන්නේ නැත්නම් එතකොට තමන් ඉස්සෙල්ලාම තමන් හිතේ තියෙන කෙලස් ටික අයින් කරගන්න විදිහ දැනගන්න ඕනේ. ඊට පස්සේ හිත යම් සමනයකට ගේන්න ඕනේ, සමාධියකට ගේන්න ඕනේ. එතකොට තමයි ටික ටික ප්‍රභාස්වරයෙන් ඇස් දෙක ඉස්සරහ. ඒකට තමයි ආලෝකය ගේන්න ඕනේ. ඒකට තමයි අර වර්ණ ඡායාව ගේන්න ඕනේ. අපි හැමෝම ඊළඟ ප්‍රශ්න දැන් මම ඔයාලට අහපිටත් උත්තර දෙන්නම්. එතකොට සමහර ඒ කියන්නේ ශරීර කොටස්. එතකොට ශරීර කොටස් අට්ටි 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 කියලා සමහර මෙනෙහි කරනවා. එතකොට ඒ බුදුරජාන් වහන්සේ මේ දෙතිස් කුණප සම්බන්ධව භාවනා කරන්න කිව්වේ කොතෙන්දද? මොකටද ඒකේ අයිති වෙන්නේ? ඒකයි තියෙන්නේ. මොකටද කියලා ඔබන් සහන කියන්නේ? ඒ කියන්නේ කාමරාගයේ යටපත් කරන්න බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවනේ මොකද්ද? ඒ කියන්නේ මේ අසුභේ වඩන්න කියලා. සුබ නිමිත්තත් අයෝනිසව මනස කාර්යයක්. අවිද්‍යා දෝමනස්සේ දුරු කරන්නේ. එතම සුබ නිමිත්තත් අයෝනිසව මනස කාර්යයක් තමයි කුමක් වෙනස හේතු වෙන්නේද? නූපන් කාමරාගයේ උපදින්නත් උපන් කාමරාගයේ බහුල වෙන්නත් හේතු වෙන්නේ. එතකොට අසුබ නිමිත්තත් යෝනිසව මනස කාර්යයක් කරනවා නම් මොකද වෙන්නේ? එතකොට ඒක ඇයි කසිනේට ගලපන්නේ? එහෙමයි. ඒකනේ ඒක පැහැදිලිව දේශනාවේ තියනවා තමුන්ට රාගයක් ඇති වුණොත් තමුන් කල්පනා කරන්නේ මොකද්ද මගේ කය හැදලා තියෙන්නේ මෙවැනි කොටස් වලින් ඒතර මේ වගේ එක සමුදායක් ඒ නිසා මේ ගැළපෙන්නේ නැහැ ස්ත්‍රීගේ ශරීරයත් එහෙම හැදලා තියෙන්නේ ඒතර ඒක හා සංසන්දනය කළ බලනවා ඒතර රාගය අඩු වෙනවා කසින වලට වෙනම කසින වලට නැටි කියලා අර වංගි සාමුදුරන්ටත් අර මේ ආනන්ද හැමදුරෝ ඔකමනේ කියන්නේ නේ ඔව් අනිත්‍ය දුක්ඛ අනාත්ම තේ එතන කියන්නේ නැහැ නේ මේ කසින වඩන්න කියලා ඒ නිසා අපි මේ ඒකයි මං කියන අර යම් කෙනෙකුට භාවනා පිළිබඳව කියලා දෙනවා නම් ඒ පිළිබඳව හසල දැනුමක් තියෙන ඒ වගේම තමයි ප්‍රායෝගිකව මේක වඩන පුරුදු කරන භික්ෂුන් වහන්සේලා ඇසුරු කරන කෙනෙක් එක්ක ගමන යන්න ඕනේ. එහෙම නැත්නම් නිකන් අතරමං වෙනවා. මොකද අපිට එහෙම අත්දැකීම් තියෙනවා. අවුරුදු 60 70 භාවනා කළා අන්තිමේදී තමුන්ගේ අසුචි බිත්ති වල ගාලා මැරෙන්නේ. මම ඔයාලට ගියවර සාකච්ඡාවේදී සිහිපත් කරා. ඒ කියන්නේ අර ඔක වැඩේ තියෙන අර එහෙම අත්දැකීම් බහුල භික්ෂුන් වහන්සේලා ඇසුරු නොකිරීම. ඒකට ඉතින් ගුරු ඇසුර කියලා කියන්නත් පුළුවන්. ගුරු ඇසුර කියනකට වඩා මම දකින්නේ අත්දැකීම් බහුල භික්ෂුන් වහන්සේලා ඇසුරු කරන්න ඕනේ අපි. අපේ හඳුනේ එතකොට දැන් අර තව මේකත් මම අහන්නේ මේ පුද්ගල කියලා කරේ නෙමෙයි මේ සමාජ දෙනවත් වෙන්න ඕන හින්දා. දැන් මේ ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ කෙනෙක් අර හරි සිහියෙන් අසුරක් ගහන මොහොතක අනිත්‍ය සංඥා වැඩිමත් මහත්ඵල මහණි සංසයි කියලා. හැබැයි දැන් සමහර ස්වාමීන් වහන්සේලා කියනවා ගිහි බෞද්ධෙක් දවසවල පැය තුනක් භාවනා කරන්නේ නැත්නම් එයා ලැජ්ජ වෙන්න ඕනේ අර බෞද්ධෙක් කියලා කියන්න බෑ කියලා. මේක ඊට භයානක තත්ත්වයක් නෙමෙයිද? මානසික රෝගිය වෙන්න බැරිද මේ
මේ සීල විසුද්ධියක් නැතුව මේ අර සත්ත්ව විසුද්ධියල අනුපිළිවෙලින් යන්නේ නැතුව මේ විදිහට පැය දෙක තුනක් භාවනා කරන්න කියලා අන්තිමට මේ ලංකාව දැන් භාවනා කරන්න කියලා කියන්න පුළුවන් මොකක්ද කරන්නේ කොහොමද කරන්නේ මොකද්ද වැඩපිළිවෙල ඇත්තටම යාට භාවනා කරන්න කාලයක් තියනවද ඒ ඔක්කොම තේරුම් ගන්න මොකක් වෙන්න ඕනේ එයා සම්මුඛ වෙන බුදුහාමුදුරුවෝ හැමතැනම යන ගමන් කිව්වේ නෑ පැය තුනක් භාවනා කරන්න පැය දෙකක් භාවනා කරන්න පැය පහක් භාවනා කරන්න කියලා භාගතුන් හස්සේ කොතනකවත් කියලා නෑ මට නම් හම්බෙලා නෑ එහෙම අනිවාර්යෙන් ගිහියා පැය පහක් භාවනාවත් නෑ නේ මං අහලා නෑ හැබැයි මෙහෙම කියලා තියන භාගතුන් හස්සේ පාවිච්චි කරන්නේ මොකද්ද මේ හිස ගිනිගත්තු කෙනෙක් ඒ ගිනි නිවනවා වගේ මේ සසර ගමන කෙලවර කරන්න වෑයම් කරන ඉන්දික සසර භයානකයි මම කියනවා සසර භයානකයි හැබැයි භයානකයි කියලා කියන්නේ අපි හිතමු දැන් අපි ඉස්සරහට එනවා කොටි එක් හරි සිංහ එක් හරි භයානකයිද නැද්ද එහෙමයි අපි දෙන්න මෙතන කලබල වුණොත් මොකද වෙන්නේ එහෙමයි ඌ අපුව දැහගන්න. ඒතර බුදුරජාණන් වහන්සේ අදිමාත්‍ර සිහියත් අදිමාත්‍ර ප්‍රඥාවක් තියෙන්න ඕනි හිස ගිනිගත්තු කෙනෙක් ඒ ගින නිවා ගන්න. ඒතර කලබල වෙලා ආමා මේ සසර භයානක මම භාවනා කරන්න ඕනි එහෙම නෙවෙයි. එතකොට මේ භික්ෂු දුසු භික්ෂුන් වහන්සේ නමක් හොයාගෙන ඉන්නවා. එතකොට තමයි සෝවාන් වීමට කරුණ සම්පූර්ණ වෙන්නේ. කල්ලාණ මිත්‍රෙක් හොයා ගන්න ඕනේ. එස ධර්මයේ අහන්න ඕනේ. ධර්මයේ අහලා ඊට පස්සේ භික්ෂුව තේරුම් ගන්න මෙයාගේ මට්ටම කොහොමද කියලා. ඒ නිසා ජනමාධ්‍ය ඔස්සේ මම නම් හිතන්නේ භාවනාව කියන එක දෙන එක හරි භයානකයි. භයානකයි කියලා කියන්නේ මොකද ඒ කෙනාගේ ස්වභාවය අපි දන්නේ නැහැ. දැන් ඔයත් එක්ක මට කතා කරනකොට ඔයාව තේරුම් ගන්න පුළුවන්. දැන් එහෙම නොවුනොත් මොකද වෙන්නේ? අර අපි කියන්නේ මේ කියන්නේ මාගන්දිය ස්වාමීනි මට ධර්මයේ දේශනා කරන්න කියලා කියද්දි භාග්‍යතුන් හන්සේ මොකද්ද කියන්නේ? භාග්‍යතුන් හන්සේ කියන්නේ ඔබ කල්ලාණ මිතුර ඇසුරු කරන්න සත්පුරුෂ ඇසුරු කරන්න. ඒතර ඔබට ධර්මය දැනගන්න පුළුවන් කියලා. මොකද එයාගේ දෘෂ්ටිය බිඳෙන්න ඕනේ ටිකක්. එහෙමයි. චන්නට දෙන්න දඬුවම් බන්න බ්‍රහ්ම දණ්ඩනේ දෙන්නේ. බ්‍රහ්ම දණ්ඩනේ දෙන්න කියනවා. ඒ වගේම මේ පුද්ගලයා අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ඇත්තටම ওই විසිටිමාරය වගේ තැන් වල යම් යම් කාරණාවල් සාධනීය තැන් තියෙනවා. එහෙමයි. ඒ කියන්නේ අර එයාව ආවට පස්සේ ටිකක් පරිශීණය කරන්න කියලා කියනවා. නමුත් දැන් ওই ඒකෙන් උපදෙස් දෙන අය ඒ පරිශීණය කරනවද චරිත මේ චරිත විග්‍රහයක් කරන්න දෙන්නේ ඒක තමයි චරිතයේ විභාග කරන්න කියනවා චරිතය ටිකක් ඒක තමයි පොඩි පොඩි අවුල් තැන් තියෙන දැන් උදාහරණයක් ඇට මොහ චරිතයේ ආනාපාන සතිය සප්පායය කියන එක සම්පූර්ණයෙන් මුල් බුද්ධ දේශනාවට විරුද්ධයිනේ ඒක තමයි මම කියන්නේ විසුද්ධි මාර්ගය කියවන්න හොඳට ඒක ප්‍රැක්ටිකල් වඩන්න බලන්න හැබැයි ඔක්කොටම කලින් සංයුත්තනිකාය මජ්ක්‍ධිමනිකාය සූත්‍ර කියවන්න ඒ සූත්‍ර කියලා ඒකත් එක්ක බලන්න මේ ගැලපෙනවද නැද්ද කියන එක එලා ඉවරයිද අපේ මේ අපි හන්දේ මම මේ මොකද මේ අපේ සරල කාරණා වගේම දැන් භවනා කරන උනන්දු විශාල පිරිසකුත් ඉන්නවානේ මොකද ඒ සමාජලාට දැන් මේ පොඩි දරුවෝ එහෙම මේ සමාජලාට මේ තරුණ ළමයි එහෙම භවනා කර දැන් අර මේ මම හිතන්නේ මේ අන්තර්ජාලයෙන් උදාහරණ සමාජ සමාජලා සා 80 කිලෝ රූප එහෙම අර මම හිතන්නේ මේ මේ අර මේ මේ මොනවද රේඩි මේ මේ රේඩියම් වලින් වගේ මේවා කරත් මම හිතා මම එහෙම අහලා තියෙනවා ඒවත් හරි භයානක වෙන්නේ නැද්ද විශේෂම ගෘහවාසයේදී කියන්නේ දැන් මම උදාහරණයක් කියන්නම් අර මේ ධම්මදින සූත්‍රයේදී මේ මේ සංයුතනිකායේ ධම්මදින උපාසක ධර්මයක් කියන්න කිව්වම මේ බුදුහාමුදුරු ශුන්‍යතා විහරණයේ විසෙන්න කිව්වම කියනවා අපිට එහෙම කරන්න බෑ අපි මේ කසීරට කසීසලු වඳින මේ මල්ගඳ විලවුන් දරන අය කියන. එහෙනම් මෙයාලා මේ බුද්ධ්‍යා විචක්ෂ ප්‍රසාද ධම්මයා විචක්ෂ ප්‍රසාද සෝතාපත්ති අංගාරස වඩන්න කියනවා. ඒ ටික මගේ ළඟ තියෙනවා කියලා එයා කියනවා. ඒක තමයි. එතකොට දැන් එතකොට බලන්න බුදුරජාන් වහන්සේ එයාව තේරුම් ගන්නවා නේද? එතන සාකච්ඡා කරනවා. සාකච්ඡාවක් නොකර භාවනාවක් වගේ එකක් මුදා හරින්න හොඳ නෑ. අනික දෙකල්ප හිතන්න ගුවන්න දැන් දේවදත්ත හාමුදුරු පංචවර යෝජනා කරන භාග්‍යතුන් වහන්සේට ආරණ්‍ය වාසයේ එහෙම කිව්වට මොකක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ලබ් ඒ කියන්නේ ලාභාල භික්ෂුන් වහන්සේලා ඉන්නවා ඒ කියන්නේ උසස් කුලවල නැත්නම් බැලු බැලමටේ පහම හොඳයි නේ අතරම පහම හොඳයි ඉන්නේ බැලු බැලමට මාර ඒ කියන්නේ පුදුමයි ඒ කියන්නේ නිවනට උදව් වෙනවා පහසු වෙහෙරට උදව් වෙනවා නමුත් මොකක් වෙනවද නමුත් අර ලාභාල භික්ෂුන් වහන්සේලා ඉන්නවා ඒතර උන්වහන්සේලාට එකපාරට කැලේට දැම්මොත් උන්වහන්සේලා කොහොමද ඒක දරාගන්නේ ඒ කියන්නේ උපසම්පදා අවුරුදු 20ක් දක්වා වර්ෂයේ දීර්ඝ කරන්නේ ඒ කියන්නේ අවුරුදු 20ක් ගිය තරම තමයි උපසම්පදන්නේ හේතුව මොකද්ද භික්ෂුන්හසල පිරිසක් අඬනවා. එහෙමයි. එතකොට අහනවා ඇයි අඬන්නේ? එතකොට කියනවා මේ ලදරු භික්ෂුන්හන්සලා ආහාර ඉල්ලලා අඬනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ ආහාර දෙන්න එපා කියලා. මොකද්ද කියන්නේ? භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ අවුරුදු 20ක් යනකම් උපසම්පදා කරන්න. එහෙමයි. එහෙමයි. ඒ බලන්න කියන්නේ අර පොඩි නිදහසක් වගේ තියෙනවා. පුංචි කෙනෙක් රැයට කෑවට එච්චර සැරෙන් ගහන්න එපා, බයින්න එපා. එයාට මොකද අර දණ්ඩ කම්මනාසනා, ලිංගනාසනා, සංවාසනාසනා කියලා සාසනයේ තියෙනවා ත්‍රිවිධ නාසනා ක්‍රම. ඒකෙදි පළවෙනි ශික්ෂාපද පහට වෙනයි
පස්සේ ශික්ෂාපද පහට වෙනයි. එතකොට ඒ බගර එයාගේ වැරද්ද තේරුම් අරගෙන එහෙම කරන්න කර ලස්සන වැඩපිළිවෙලක් සාසනේ තියෙන්නේ. ඒ වැඩපිළිවෙල අපි නැතුව ගිහි එකපාර්ත චෝදනා කරනවා නම් හාමුදුරුවෝ රැට කරනවා, හාමුදුරුවෝ සල්ලි පරිහරණය කරනවා, නැට හාමුදුරුවෝ මෙහෙමයි මෙහෙමයි දේශපාලනය කරනවා. අපි ඒ ස්වභාවය තේරුම් ගන්න. මට දැන් තව ප්‍රශ්නයක් මම අහන්න ඉන්න ප්‍රශ්නයක් මේ අමතකලාද දැන් මතක් වුණා අර ඔබ වහන්සේ අර මේ අර පණත ගැන කරපු සූම් සාකච්ඡාවේදී ඔබ වහන්සේ යම් කාරණා ටිකක් කියනවනේ. धर्मवादे पराजय कर धर्म संगायना कल धर्मे पवित्र करहतना मित्री एक तेरवाद इतिहास अट्टकथागत ते कथा हरियत हरी हे भाई एक विरुद्ध स्वामी तरक उपहंस निहंड वैंड बलंगीन उपहंस मत पेरदना उपहंस मत मगे पुपल के मत आनो मगे निरीक्षण हरियत हरी आनंद प्रतिवाद प्रश्न मम योजना करे मगे योच मैं उत्तर नदी थी मिचर मेहम की अद्दी तेरी कथाकल्ले कथाकल एक अन्नी समहार प्रश्न तीयनोनी प्रश्न के उत्तर दिन प्रश्न विसर्जन आकार समहार प्रश्न तीयनो मे उत्तर दीन तेर मकने तेरूंगा खाल तेरूंगी दंगोनी दोलका हम दुर्गे को අපේ මාරණ සේනාසනවල පැවිදි තාපසනිකාය වල ඒ වෙයි ටික 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 දිය වෙලා යන මේ එනේවත් මොකක්ද ඒ වගේ දිය වෙලා යන අපි කරන්න ඕනේ මොකක්ද දැන් අපි කියන ආර්ථිකයේ බඩුමිලි ඉහළ යනවා බඩුමිලි ඉහළ යනවා බඩුමිලි ඉහළ යනවා කියන අපි මොකද්ද කරන්න ඕනේ බඩුමින පාත්‍ර දාන්න කියලා කෑ ගහන එක නෙවෙයි අපේ ආර්ථික ශක්තිමත් කරගන්න වෙන විකල්පයක් නැහැ නේ අපේ ආර්ථික ශක්තිමත් කරගත්තා මොකක් වෙනවද දැන් ඔය බඩුමිලි ඉහළ යන එක ප්‍රශ්නේ තියෙන කාටද එහෙමයි සල්ලි නැති මිනිස්සුන්ට දුප්පත් අහිංසක මිනිස්සුන්ට ඒ මිනිස්සු මොකද්ද කරන්න ඕනේ තමන්ගේ ආර්ථික ශක්තිමත් කරගන්න ඕනේ මොකද පාලකයා එහෙම මේ අර සංගබෝධි රජතුමා ලෝකයේ ඇත්තේ බඩුමිලි අඩු වෙන්නේ නැහැ කිසිම රටක ඉතිහාසයේ ඉඳලා ඒක එකක් අනිත් එක අධර්මයේ පරාජය කරන දුබන්සුකය කරන්න ඕනේ ධර්මයෙන් ශක්තිමත් කර ඒ ශක්තිමත් සංගපිරිසක් හදන්න ඕනේ එහෙමයි ඒ සංගපිරිස හදන්න අනික දැන් ඔය යම් කෙනෙකුට භාවනා පිළිබඳව උගන්වනවා නම් අනිවාර්යෙන් බුදුරජාන් වහන්සේ කියනවා දේශනා කරනවා යම් කෙනෙක් මගේ සමීපයට ආවොත් එහෙමයි चेतिसुक्त තෝර ගන්න ඕනේ තෝරගෙන එයාට තමයි ධර්මයේ කියලා දෙන්න ඕනේ එතනින් මෙහා මොකද්ද කරන්න ඕනේ අපි සාමාන්‍ය සමාජයට අවශ්‍ය දහම් කරුණු ටිකම උදාහරින්න ඕනේ එහෙම වුණා නම් මේ කිසි ගැටලුවක් නෑ මොකද ඒ ඒගොල්ලෝ ඒ ධර්මයේ කියලා දෙන සාමාන්‍ය විදිහට මේක වෙලා තියෙන්නේ ඕන එකයි එපා එකයි හැම එකක්ම අභිධර්මයේද විනයේද සූත්‍රද ගැඹුරේවද සරලේවද ඔක්කොම කවලමේ ඔක්කොම දැම්මට පස්සේ මේක දරා ගන්න බෑ ඒකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ එහෙම නැත්නම් ඔය කිසි ගැටලුවක් ඇති වෙන්නේ නැහැ සාසනේ අර ලස්සන තෝර බේරගෙන කටයුතු කරනවා එහෙනම් මේ ඇත්තටම මේ භාවනා උනන්දු මේ මේ ගිහි සමාජයේ ලොකු දෙදරා යමක් ඒ කියන්නේ ඒගොල්ලෝ අන්තිමට මේ මානසික රෝගියෝ වෙන්න පුළුවන් අද දන්නේ නැද්ද ඉන්දික පෞල් පිටින් මහණ වෙලා ඩොක්ටර්ස්ලා වෙලා හිටපෑ මහණ වෙලා ආපහු සිවුරු ඇල්ලලා නැත්තරම ඇති වෙලා ගිහිල්ලා තියෙනවා එහෙමයි ආපහු ඒකෙන් සාසනයට ඇවිල්ලා සිවුරු ඇරලා ගිහිල්ලා ඊට පස්සේ කසාද බදින්න නැතුව දරුව හදන්න නැතුව මහ පුදුම අවුලක මේ සමාජේ තියෙන්නේ. ඒ නිසා ඉස්සෙල්ලාම දැන් ඔය භාවනා කරන්න ඕන කියන අයගෙන් අහන්න බලන්න ඔයාගේ ස්වාමී දැන් බුදුරජාන් වහන්සේ සිඟාලුවා සූත්‍රයේ කියනවා ස්වාමියාගෙන් විරිත යුතුක. ඔයා ළඟදී මොනවද නෝනාට ගෙනහැල්ලා දුන්නේ කියලා අහන්න. එහෙම. ඔය භාවනා කරන්න ඕනේ හිත හදන්න ඕනේ කියලා කතා කරන මිනිස්සුන්ගේ. ඒ කියන්නේ අර පුංචි යුතුකන් ටික වගේ. අර පොඩි ප්‍රශ්නයක් කියනවා එතනින් දැන් ඔය එහෙම මහත්යෙට අභිධර්ම උගන්වලා තිබුණොත් නෝනාට ඇඳුමක් ගේනකොට ඇති වෙන්නේ සෝමනස්ස සහගත දිට්ටිගත විපයුත් අසංකාරික හිතක් වෙන්න පුළුවන්. ඒක ලෝභසිත අකුසල සිතක්නේ. ඒකට ඒක කරන්න බැරි ප්‍රශ්නයක් කියලා නේද? ඇතුළේ. ඔව් ඉතින් ඔය කැම්බෝරට ගිහින් ඉතින් පටිසම්පාදයක් කතා කරනවා. ඒ නිසා මේ එන්නේ නැහැ මගේ මගේ ඒක මතක කරේ කොහේ හරි ඔබ වහන්සේ හම්බෙලා තියෙන දැන් අපි දැන් ඔබ වහන්සේ මගදී අභිධර්ම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ නේ මම පුද්ගලික අභිධර්මය පිළිගන්න කෙනෙක්. හැබැයි කොහේ හරි බුද්ධ දේශනා හම්බෙලා තියෙනවද මේ මේ මාර්ගඵල පැහැදිලි කරන්න විපස්සනා පැහැදිලි කරන්න බුද්ධ කාලේ අභිධර්මයේ කාට හරි භාවිතා එහෙම ගිහියන්ට ඒක භාවිතා කරේ අවශ්‍ය පුද්ගලයින්ටනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සාරිපුත්ත මහරහතන් වහන්සේට. සාරිපුත්ත ආනන්දහමඳුරට නෙවෙයිනේ. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාවෙන් තමයි ඒක එහෙමයි ආවි සංගායනාව දක්වා. ඉතින් එතකොට ගිහියන්ට උගන්වලම නැහැ නේ. ගිහියන්ට මම නම් තාම සූත්‍ර
ත්‍රිපිටක දැක්කන හැබැති සමහරය කියන මොකක් දර ධම්මචක්කපවත්තන සූත්‍රය මම කරේ පොඩි කෑල්ලක් කරනවා මේ තියෙන අභිධර්ම කෑල්ල අර යම් කිසි සමුදේ දම්මන් ඒක ඒක පොඩි පොඩි කෑලි ගන්නවා කෑලි අරගෙන කියනවා මේක තමයි මේ අභිධර්මයේ තියෙන හැබැයි ඒකත් අපි හඳුන ගිහින්ට නෙමෙයිනේ प्रश्न उत्तर हिंसक बौद्ध गर्मस्थानी वर्ग फल चतुस्थलेक मे परिमा हुयंड बेयंड मुखाकन यट पीवर गील दिन असर अंत मोखर गेटल आलोक प्रश्न वगकी अनेस प्राक्टिकल प्रायोग मंगे सोम के भावना इलेम कर मैं प्रतीक्षेप करना मन दंगो तीर मकने पोडी सतुटा उपवास अम्मकनी पोडक मम्मी हिमाय मट पावेनो वगे धनुना मगे हित सहलूना हिम के अय टीकाली सहलूदना मुखत्वना अपने अद्दी समहर सौ अनागाम विचेट मे कामे हटर कसाद इतकोट एनिशापी तेरुंगो मे धर्मे बुद्रजा हासी गिहि अट देश अने पूर्णे करगेन इट पश पेवधि तलेवेते कम मे उपोसते मैत्री सहगत उपोसते मैत्री अन्वी तोरल गंडोनीट अष्टांग उपोसते अमकिनिक समाधंगुनाम एक दिव्य लोकी उत्पत्ति हेतु इतोट मुखक्न देख ऐना देवतानुसृति गेटन तर एवगे देवल हिम गलपल गंड हिम क्यूवा मुखक्न एक गलपन पदन मक तीन बलो मुखक् सूत्र गलपल बलो गलपल बलपन तीरन अष्टांग पोसते समाधान भीम कुमक हेतु विनोद दिव्य लोक उत्पत्ति पिनस हेतु विनवना देवियो ये सामन श्रद्धावती ये शील शतम देवी अतर हेतु या देवतानुसृति वर्ण तर एक पीठ चतुर बुद्रजान हंसे बलन दान कथा शील कथा सग कथा काम आस्वादि आदि कियला හිත කෙලෙස්සලින් විනිර්මුක්ත වුණා. ඒ කියන්නේ වචන තුනක් හතරක් විතර කියනවා. කල්ල චිත්ත, මුදු චිත්ත, විනීවරණ චිත්ත කියන තත්ත්වෙට පත් වුණාමයි. ඒ කියන්නේ ඒ එතකොට තමයි ඒ කියන්නේ මේ චතුරාර්ය සත්‍ය කියන්නේ. ඒ බුදුරජාන් වහන්සේට ඒ හිත දකින්න පුළුවන්. දැන් මට එහෙම ඥානයක් නැහෙනි. මට ඒක දැනගන්න වෙන්නේ කොහොමද? මට දැනගන්න වෙන්නේ ඒත් එක්ක සාකච්ඡා කළා. එයාට ඒක දැන් මගින් චතුරාර්ය සත්‍ය යම් කෙනෙක් අහන්න ආපුවාන් මම එයත් එක්ක ගොඩක් වෙලා සාකච්ඡා කරනවා. සාකච්ඡා කළා එයාට සතර මහා ධාතු ගැන කියලා දෙනවා. එහෙම කියලා එයාව ඒක තුල යම් ආකාරයක ස්ථාවරයකට ගේනවා. ගෙනහල එතනින් එහාට තමයි කියන්නේ. සමහර මම කියන්නේ සමහර මාස ගණන් සමහරට කියන්නේ ධර්මයේ. ධර්මයේ කියලා කියන්නේ මේ විමුක්ති මාර්ගය කියන්නේ. එයි එයාව එතෙන්ට ගේන්න මොකක් කරගන්න ඕනද? පදනම හදා ගන්න ඕනේ. ඊට පස්සේ එයාට ගාන්ට හිත කර්මන්නේ උනාට පස්සේ කර්ම යෝග්‍ය උනාට පස්සේ මොකද වෙන්නේ? එයාට ධර්මික බුදුහාමුදුරුවෝත් එහෙම කරේ මාගන්තිට කිව්වේ නැහැ ඒක. ඒක ඒක දමන්නේ ඒක. අර සාමාන්‍ය කෙනෙක්ට වඩා විශිෂ්ට ඥානයක් තිබුණු හින්දා බුදුහාමුදුරේ ඒක ඕනනම් ශනිකව කරන්න පුළුවන්කම තිබුණා. ඒ කියන්නේ සමහර තැන්වල ඒ කියන්නේ ප්‍රඥාව තියෙන මං කර නිවන් දකින්න ඕන එයාට මොකක්ද තියෙන්නේ? ඒ මේ විදර්ශනා ප්‍රඥාව තියෙන්න ඕනේ. ඒ කියන්නේ දුකින් නිදහස් වෙන්න මොකද්ද කළ යුත්තේ කියන එක වටහා ගන්න පුළුවන් නුවණ තියෙන්න ඕනේ. ඒ නුවණ ඇති වෙනකන් එයා මොකක් කරන්න ඕනද? අපිට බ්‍රේන් වොෂ් කරන්න වෙනවා. එහෙමයි. ඒක කරන්න තෝබේ. එහෙමයි. දැන් අපි හැමදෙම අර මැදදිත් කිව්වා මේ බොහෝ දිනක ඔබ වහන්සේ කොහොමද සම්බන්ධ කරගන්න පුළුවන් කියලා අහනවා. ඒ වගේ ඔබ වහන්සේ කොහේ හරි මේ මේ සම්බන්ධ වැඩසටහන් පවත්වනවද? ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්ද කාට හරි කැමති නම් කොහොමද? ඔව් ඒ කියන්නේ දැන් මෙහෙමයි අපි දැන් මම මේ
මේ දිනවල වැඩ ඉන්නේ මේ පිරිවෙනේ. එතකොට මේ ස්ථානයේ මේ වැඩසටහන පැවැත්වෙනවා සෑම මාසයකම පළවෙනි ඉරිදා. උදේ 7:00ට එන්න පුළුවන්. දන්නව කවුරුත් නම කියපුවන් ඓතිහාසික පරමධර්මචේති පිරිවෙනේ කියපුවන් දන්නවා. එහෙම නැත්නම් යම් කෙනෙකුට අර කමෙන්ට්ස් වල අපි කියනවා වා කියපු නිසාත් මගින් සුසන්තට කෝල් කරලා මේක කරලා අහලා මේ වෙච්ච නිසාත් මට ඕනනම් සතියේ ඒ කියන්නේ සතියේ දින උදේ 8ට අතේ ඉඳන් 10 වෙනකම් මට කාලය දෙන්න පුළුවන් ඒ විමුක්තිය ගවේෂණය කරන්න කැමති හිත හදන්න කැමති අයට මගෙන් ඇවිල්ලා ධර්මයේ හැබැයි මගේ පර්සනලි කියලා දෙන්නේ ඒ කියන්නේ ඒක වීඩියෝස් වශයෙන් උදාහැරීමක් ඒ මුකුත් කරන්න මම කැමැත්තක් නැහැ මොකද සමහර කෙනෙක්ට කියන්න පුළුවන් ඔබ වහන්සේ ගැඹුරු දහම් කොටස් කියන්නේ නැහැ කියලා අනේ මට එහෙම මේ මිනිසුන්ට ගැඹුරු දේවල් කියලා මෙව කරලා මට එහෙම ලොකු ප්‍රසිද්ධියක් ගන්න උවමනාවක් නැහැ ධර්මයේ වඩන්න උවමනාව තියෙන අය ඒ දැනගත්තට පස්සේ හොයාගෙන එනවා ඊට පස්සේ අපි ඒගොල්ලන්ට මොකද කරන්නේ ඒ හිත වඩන විදිය පීවරෙන් පීවර කියලා දෙනවා. එහෙමයි. ඒතකොට අපිට ඒගොල්ලන්ට ඒක ලස්සනට කරලා දෙන්න පුළුවන්. ඒතකොට එහෙම වෙනවා නම් මට කෝල් එකක් දීලා එන්න ඕන. එහෙමයි. ඉන්දික මේ දැන් දුරකථන අංකය ඔව් 076යි 87යි 66යි 29යි 0. අතන අපි තව එකක් කියමුනේ. ඒක මෙහෙම කිව්වද ලේසියනේ 077යි 76ද? ඔව් 76යි. 76යි 87යි 66යි 290 නේ 290 එහෙම කිව්ව ලේසියි ඔව් එහෙම කිව්ව ලේසියි ඉතින් එතකොට ඒ නිසා මේ ඒ ඒ කෝල් කරලා මගෙන් අහලා ඒ කියන්නේ එන්න සම්බන්ධ වෙන්න පුළුවන්ද කියලා අහලා આવොත් මම ඒකට පීවරෙන් පීවර හිත පුරුදු කරන හැටි කියලා දෙනවා ඒක පබ්ලිෂ් එකක් ගන්න නෙවෙයි ඇත්තටම අවංකව උමනාව තියෙන්න ඕනේ හිත හදා එහෙම නැත්තම් ටික දවසක් ගිහලා මම ඒවත් අත්හරිනවා එහෙමයි කියන මම කියන ඔයාලට මෙතනින් එහාට ධර්මයේ කියලා වැඩක් නැහැ මොකද ඔයාලට ප්‍රැක්ටිකල් කරන්න එක මගේ හොඳම යාළුවත් මම ඒ විදිහට අත්හැරලා තියෙනවා එහෙමයි ඒයි ඒ කියන්නේ මාව ඇසුරු කරාට වැඩක් නැහැ මොකක් කරන්නේ නැත්තම් එයා ධර්මයේ තුල හැසිරෙන්නේ නැත්තම් ඒ නිසා අපි එහෙම වැඩ පිළිවෙත් තුල නිරතුරුවත් මම හිතනවා පොඩ්ඩ ඒකේ භික්ෂුන් වහන්සේලාට පුළුවන් ගිහියයිට පුළුවන් අපි හැමෝම එකතු වෙමු ඒක ආරණ්‍ය මහමෙවුනා පන්සල් එහෙම් බේදයකින් නැතුව රාමන්නිකා අමරපුරනිකා සියන්නික අපි නිකාය බේදකින් තොරව මේ ශාසනය ගොඩනගන්න උත්සාහවත් වෙමු අපිට ඒක කරන්න පුළුවන් බැරි කමක් නැහැ අනික යම් කෙනෙකුට පුළුවන් ඒ වගේ අපිට පිරිස සම්බන්ධ කළ ඒ වගේ සාකච්ඡාම වැඩ පිළිවෙත් අපි හැමෝම දැන් ඔය අපි දැන් බෞද්ධ සම්ප්‍රදායේ ලංකාවේ දැන් ඔය වාණිජ සහ ජනප්‍රියුනේ හෝල්සෙල් භාවනාව කරන්න පටන් ගත්තේ ඉන්දියාවේ අර හරි යෝගී සම්ප්‍රදායකවත් එහෙම උගන්වන්නේ නැහැ. ඒගොල්ලෝ ගිහිල්ලා යෝගාශ්‍රම වල නැවතිලා ඉගෙන ගන්නවා. නැවතිලා ඉගෙන ගන්න. ඒ නිසා ගුරුවරයෙක් ලොකු ප්‍රශ්නයක් තියෙන නිසා මම කියන්නේ ගිහියට අවශ්‍ය ගිහි විනය භික්ෂුන් වහන්සේලා කියන්න ඕනි. ගිහියා තමන්ගේ ගිහි ජීවිතය සාර්ථක කරගන්න ඕන ඔක්කොටම කලින්. ඊට පස්සේ ඕනි ලෝකෙන් එතර වෙන විදිහ කතා කරන්න. ධනිය එහෙමනේ. එහෙමයි. ධනිය කියන්නේ එහෙම ධනිය හොඳ මේ සල්ලි තිබිච්ච මිනිස්සෙක්. ඒතර කියන මට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මගේ කාන්තාවත් මට කී කරු බුදුහාමුදුරේ උත්තරේ මගේ හිත කිව්වා ඒ කියන්නේ අත්තිවාසා මට ඉන්නව කියනෝ ගොන්නු ඉන්නව ඕන තරම් තියෙනවා ඒක ලස්සන කැලක් කියනවනේ මේ චන්නෝ කුටි ආවුතෝ ගිනි මම කුටිය වහලා ගිනි ගින්න දැල්ලුවා බුදුහාමුදුර කියනනේ විවටෝ කුටි නිබ්බුතෝ ගිනි මම කුටිය ඇරලා ඔව් ඒ කියන්නේ මම කුටි විවෘත කරලා තියෙන මොකද මට කිසි ප්‍රශ්නයක් නැහැ ඔයාගේ රාගාදී ගිනි දැල්ලලා තියෙනවා මම රාගාදී ගිනි නිවලා තියෙන නිසා මට කිසි මට කිරි ඔයා කිරි දවල තියෙන මම කෙලස් කෙලස් නැති කරලා තියෙන රාගාදී උල් අයින් කරලා තියෙන නිසා කැමති නම් වහින්න කියලා හරි ලස්සන සූත්‍රයක බොහොම පිං අපි හඳුරද අපේ කාලය අවසන් වුණා මේ ඔබවන්සේ මම දැන් සාකච්ඡා චෝදනාවුත් කරලා තිබුණා මිත්‍යාපතරෝණ නාලිකාවල සම්බන්ධයෙන් ඒක මම හිතන්නේ අපි ගැන කියන්නේ මේ කොහොමද ඉතින් බුදුරජාන් වහන්සේට නිකන් ඒ කියන්නේ යම් යම් ආරාම වලටත් යන්න බෑ නෑ යමෙක් මිත්‍යාපතරෝණ නම් පතරෝණ දන්න ගිහිල්ලා කඩන එකයි මම කියන්නේ කරන්න ඕනේ හරිනම් එහෙමනම් ඒ කියන්නේ එයාවත් ඒ මාර්ගයට ගන්න එකනේ හොඳම හරිනම් අයියෝ ඒක තමයි දක්ෂ වෙන්නේ හොඳයි හොඳයි අපි හන්දරේ තෙරුවන් සරණයි අපි දවස සාකච්ඡාවෙන් හම්බ වෙමු හරි හොඳයි බොහොම පිං ඔබවහන්සේට ඔබවහන්සේගේ සියලුම සාසනික කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා තව ප්‍රශ්න ටිකක් තියෙනවා මේ සෝවාන් වෙන්න පුළුවන් බණ අහලාද භාවනා කරලාද හතර චතුර්ථ ධ්‍යාන වඩන්නේ නැතුව රහත් වෙන්න බැරිද දැන් ලංකාවේ ප්‍රශ්න ටිකක් තියෙනවා ඔය අධර්මවාදීන් කියලා කියන අය මතකල ප්‍රශ්න ටික ඒව ගැන අපි ඊළඟට කතා කරමු බොහොම පිං අපි හම්බ වෙමු හරි හොඳයි ඉන්න කියන හොඳයි සුසන්ත හොඳයි